අයිබන් සුබිරිදාවක් ගීරිදා හිඳම් මේරිදා වෙනකං වාලා බලංගින්න ඇති කියලා මම හිතනවා අපි එනකං මම නම් බලංගින්න ඉරිදාව එනකං මොකද හරි සුන්දරයි මට අපව මගේ අතීතයට යන්න පුළුවන් නාට්‍යකරුවොත් එක්ක හිඳා මේ සතිය මම ඇවිද්දා කිලෝමීටර් 1200 ගානක් ලංකාවේ ඇවිදින්න තිබ්බා අපිට ඇවිදලා විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මං හිතන්නේ 100 ගානක් විතර යන්න ඇතුව කියන හැටියට බොහොම ප්‍රතිචාර තියෙනවා ඉහළින් ප්‍රතිචාර තියෙනවා සොඳුරු ආඥාවට ඉරිදා උදේ ගොඩක් අය බලමින් සිටින විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු විදුහල්පතිවරු අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ පාසල් අපේ දරු දුවා පුතාලා මේකට බොහොම ආසයිලා මොකද දැන් ගිය සතිය අපි දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ නාට්‍ය කලාව ගැන කතා කරේ ඒ සමහර අය නරිබානේ බල්ල නැහැ නමුත් විභාගෙ ලියලා ඊයේ තමයි බලදෙන ඊළඟ පාර විභාගෙ ලියන්න ඉන්න අය ඒගොල්ලන් කවදාවත් ඒ නාට්‍ය සජීවීව දකින්න හම්බෙන්නේ නැහැ ඒකේ දර්ශනයක්වත් බලා ගන්න පුළුවන් කියලා තිබ්බා ඒ වගේ අදත් සූදානම් වෙන්නේ. ඉතින් අර හැමදේම කියනවා වගේ මොන හරි කියන්න ඕනේ අදත් නයිටි ගැන බොහොම නැගලා ගියා වගේ මේ ලයිට් ගහන එක ගැන පොඩි වැඩක් වුණා. අර පාරවල නැද ඉරි කපද්දි සෑ නැත්නම් හයි ස්පීඩ් අල්ලනවා දැන් පොලිසිය අපේ මහත්තුරු. ඒක හරි හොඳ වැඩක්. දැක්කන රියානතුරු වෙලා තියෙන කෑලි කෑලි මිනිස්සුන්ගේ ඉතුරු වෙන්නේ අන්තිමට. ඉතින් අපිට ටිකක් සමහරට හදිසියේ යනවා තමයි. පොලිසිය මහත්තුරු නවත්තනවා. හැබැයි අපි වැඩක් කරනවා මේ කොහොම යන ගමන් ඊටවම පිටිපස්සේ පොලිසිය ඉන්නකොට අපි ඉස්සරහා ඉන්න කෙනෙකුට ලයිට් ගහනවා පිට හරේ පොලිසිය ඉන්නවා කියලා. ඉතින් මම ඒක හරි ජොලියට කරන වැඩක්. පොලිසිය මහත්තුරු දැන් ඊට පස්සේ මාවල්ලා ගන්න එපා. මොකද එහෙනම් ලයිට් ගහපුවාම අරගොල්ලන් ස්පීඩ් එක අඩු වෙනවා. බස් එහෙම යනවනේ කඩන මම එනවා ලයිට් ගහන. ඒතකොට ඒගොල්ලෝ හිතන ඉස්සරහා පොලිසිය ඉන්නවා කියලා. ඒගොල්ලෝ ස්ලෝ වෙනවා. දැන් ඊපෙරද මම එහෙම හබරන පාරේ ලයිට් ගගා යනවා. කළු ජපාර ජිප් එකක් ආවම ලයිට් ගහ බලනකොට හබරන පොලිසිය වයිසි මහත්තයා. ඒ වගේ වැඩ සිද්ධ වෙනවා. කමන්න එනකොට ඒක හඳ සේවයක් කියලා මම හිතනවා. බොහොම එහෙම යන්න 70ට වඩා අපේ රටේ යන්න බෑ. මේ සාමාන්‍ය පාරවල් හයිවේ එකේ 100ට වඩා යන්න බෑ. ඒව හැදේ ඉස්සරහට අපි වාහන අලුත් වෙනවා වගේම සංස්කෘතියත් අලුත් වෙන්න බෑ. රයිට්. අපි අද කාසම්ගොඩ කියලා ඔබ දන්නවා. තම ආදරය කරන තම ආදරණීය හරි දැඩි පෞරුෂයක් තිබෙන නාට්‍ය වේදිනිය. අපේ නාට්‍ය කරුව කියලා හිටියට කාර්යෝ කියලා නෑනේ හරි අඩුයි. මේ තමයි අපිට හිටිය එකම වස්තුව අපේ අතරින් නැතුණත් සෝමලතා සුභසිංහ අමරණීය නාට්‍ය ශිල්පීන් ගැන කතා කරන්න හදන්නේ. මේක මේ මට හරි වැදගත්. ඒ කියන්නේ දැන් මට වැදගත් දේවල්ද ඉරිදට කරන්න කියලා වල්නක් දන්නේ නැහැ ඔයගොල්ලෝ. මේ එක්ස්පීරියන්ස් එක මට මගේ ජීවිතේ හම්බුණා. හරියට මේ කාලේ සෝමලතා සුභසිංහයන් විකෘති නාට්‍ය කරන කාලෙම මට ඔය අකරතැබ්බේ වෙන කාලේ. ඒ කියන්නේ මම සාමාන්‍ය පෙළ ඉවරලා උසස් පෙළට යන්න හදනකොට ගෙදරින් බොහොම ජරමර දානවා මට විද්‍යාව ඉගෙන ගන්න කියලා. මං කලාව කරන්න කැමති. එහෙන රණ්ඩුවක් ගිහිල්ලා අන්තිම වශයෙන් ආයෙන වාණිජවත් කරපන් කියලා මම කොමස් කරා. මෙතන ඉන්න මේ කට්ටිය රීනා මම කතා ඇත්තටම ඒකම තමයි උනේ. ඒ නාට්‍ය ගැන කතා කරද්දී ළමයිගේ අධ්‍යාපන ගැන කතා කරමු. පොඩි උන් දහම් පාසල් ගිහිල්ලා ඇති ලොකු එවුන් ඉඳ ගන්න. එවුන් කියන්නේ අපි හොඳ සිංහල භාෂාවෙන් ගෞරවණීය වචනයක් ඈ. අදාහ ගන්න හොඳ ළමයි ගැන. ළමයිට උගන්වන්නේ කොහොමද? අපි මොනවා ළමයිට උගන්වන්නේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් අද කණ්ඩායමත් එක්කම පැමිණ සිටිනවා දැන් එහි බාරකරුවන්. සෝමලතා සුභසිංහගේ බාරකරුවන්. ආදරණීය දින කෞශල්‍ය ෆෙනැන්ඩෝ. අයිබන්. අයිබන්. ඒ වගේම මේ බොහොම කාර්ය භාරයක් මේක ඉෂ්ට කරන මේක ඇදගෙන දුවන ආචාර්ය චන්දන අලුත්ගේ අයිබන්. අයිබන්. ඉතින් අප තව ගොඩක් අය එන්න ඉන්නවා. ගොඩක් ශිල්පීන් මේ නාට්‍යවල ඉස්සර හිටියයි අද මහා සිනමාසා ටෙලි නාට්‍ය තාරකාවන් සහ අග්‍රගණ්‍ය නළුවන් සහ නිළියන් හෝ වෙනත් අය ඒ අය තැවිලා සෝමනතා සුභසිංහ ගැන කතා කරයි. එතුමිට ආදරයට කිය සොන්ත කියලා. නේද? අවශ්‍ය මම හිතන්නේ පසු අපි ඒක පාවිච්චි කරේ නෑ. එහෙම වයසට ගියාම පොඩ්ඩක් ඒ සාමාන්‍ය එහෙම ගෞරවණීය නම් අම්මගේ යාළුවෝ හැබැයි දැනටත් කියන්නේ සොන්තා කියලා. සොන්තා කියලා නේද? ඔව්. නේද ජැක්සන් ඇරි ජැකා ඒ වගේ පොඩි සුරතල් නාමනේ. මම හිතන්නේ අපි පටන් ගන්න වෙන්නේ මට නිකන් මම හොයලා බලපුවාම මහා ගොඩක් දේවල් මට හම්බුණා. ඒවා කියන්න ගියොත් එහෙනම් මේ වැඩසටහන ගණනාවක් කරන්න වෙනවා මට ඉරිදවද ගෙනල්ලා සෝමල දසපසිංහ මැඩම් ගැන. නේද? ඔර ඩොන් ජගිලිස් සුභසිංහ සහ අගිදහාමි අමරසිංහට තමයි උපදින්නේ මේ මද්දුම දෝණිය. ඉතින් ඊට පස්සේ මහා දෙවන්ත පෙරලියක් කළා සරච්චන්ද මහත්මයාගේ එලෝ මේ එලෝ ගිහින් මෙලෝවා වරත්තරන් වගේ නාට්‍ය වල රඟපාලා. ඊට පස්සේ ගුණසේන ගලප්පත්තිගේ මොදුපුත් ඒක හරි ජනප්‍රියම චරිත දෙයක් වුණා. අපි කවුරුත් ආදරය කරන කවුරුත් අහලා තියෙන ට්‍රිප් එකක් ගියත් කියන මොදුපතුල යට ඉඳලා ගීතේ ඒ චරිතයට පෙනී සිටින සරා ඇය ආරම්භක මට හතිහිම කියන්නේ ඒක තමයි. ඕගොල්ලෝ පටන් ගන්න අම්මා ගැන චන්දන ඔබටත් කෞෂිකත් මම ආරාධනා කරනවා මුල
මේ එතුම් මේ ගැන මුල බොහොම මොකද අධ්‍යාපන විෂයමාලාවල විකෘති සහ තවත් නාට්‍ය කීපයක් එතුමගේ ග්‍රන්ථ නිර්දේශිතයි. එනිසා ඔබටත් වටි සහ රසවින්ද අය විභාගේ විභාගේ රස නොවින්ද කෙනෙක් ඉන්නවනම් විභාගේ නෙමෙයි ඒ ගීතයේ රස නොවින්ද කෙනෙක් ඉන්නවනම් ඒකට භාගණන් අප්‍රසන්නයිනේ කියන්නකෝ. ඔව් මෙහෙමයි අපේ අම්මා මේ පාසල් ගුරුවරියක්. ඉන්පසු ඇය විෂයමාලා මේ සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳව ගත්තා. ඊට පස්සේ අම්මා පර්යේෂණ කරන්න පටන් ගත්තා මේ ළමයින්ට කොහොමද නාට්‍ය මාර්ගයෙන් සෞන්දර්ය මාර්ගයෙන් කොහොමද අකමැති විෂයන් උගන්වන්නේ කියලා රසවත් කරලා. ඉතින් එහෙම කරපු පර්යේෂණයක් කරපු වෙලාවක ඇවිල්ලා හිටියා මේ යුනෙස්කෝ එකේ මේ ප්‍රධාන මණ්ඩලී කාන්තාවක්. ඇය ඒ අම්මගේ හැකියාව දැකලා අම්මට දුන්න මේ ශිෂ්‍යත්වයක්. ඇත්තටම අම්මට ශිෂ්‍යත්ව ගණනාවක් ලැබිලා තියෙනවා. එකක් තමයි මේ ඔස්ට්‍රියාවේ කාල් ඔෆ් කියන ආයතනයේ මේ ළමයින්ට මේ වගේ සංගීතය මාර්ගයෙන් කොහොමද සංගීතය පාවිච්චි කරලා මේ මෙවැනි විෂයන් උගන්වන්නේ කියලා. ඇය අවුරුද්දක් එහෙ ඉගෙනගෙන ඊට පස්සේ ඇයට ලැබිච්ච ලෝකේ වටේ විශේෂයෙන් සෝවියට් රුසියාව තමයි මම හිතන්නේ ලෝකේ ළමයින් වෙනුවෙන් නාට්‍ය කරන්න පුදුම තෝතැන්නක් තිබිච්ච ළමයි වෙනුවෙන්ම තමයි ඒගොල්ල සෑහෙන්න කටයුතු කරේ. ඒ අත්දැකීම ඇයට ලැබුණා. ඒ අත්දැකීමත් අරගෙන ඇවිල්ලා තමයි අම්මා මේ ළමයින් සඳහා නාට්‍ය කරන්න පෙළඹුණේ. එතකොට චන්දන මම හිතන්නේ 1980 විතර තමයි ළමහා යෝන් රංගපීඨයේ එතුමිය ආරම්භ කරන්නේ. ඒ මතකෙක හොඳ අවධිකයක්. 1981 ඇත්තටම ඒක කියන්නේ නීත්‍යානුකූලව ඒක ලියාපදිංචි වෙලා ආයතන හැටියට ගොඩනැගෙන 1981. ඒ වෙනකොට මම ඊට ටිකකට කලින් උසස් පෙළ විභාගයට ඉතින් ඉගෙන ගන්නවා. ඉතින් මේ මගේ යාළුව හිටියා ඔය නාට්‍ය කණ්ඩායමේ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. ඉතින් ඒගොල්ලොත් එක්ක ඔය නිවාඩු දිනලාට නාට්‍ය බලන්න යනවා. මම ඉතින් ගිහිල්ලා ඔය ඒවා බලාගෙන ඉන්නවා. ඉතින් ඉඳලා එක පාටක දවසක් සොමලතා මිස් කියලා අපි කියන්නේ ඒ කාලේ. පස්සේ කිව්ව මොකද්ද? හරි මං ඒකට කියලා කියන්නේ මේ කවුද මූ කියලා හෙව එක පාට. මේ හැමදාම එනවා මේ කවුද මේ මේකා කියලා එහෙම තමයි ඇහුවේ. ඉතින් එතකොට මගේ යාළුවෙක් හිටියා දැන් ওই වේදිකාවේ ජනප්‍රිය නළුවෙක් සංජීව දිසානායක. ආ මිස් මේ මගේ යාළුවෙක්. එයාත් හරි ආසයි නාට්‍යවලට. ආ එකන් වරෙන් මූව කිව්ව ඊළඟ දවසේ ඉඳලා. ඉතින් ඔය එහෙම තමයි මම නාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ. සලාම මැඩම් අඳුරගන්නේ ඒ විදිහනේ. කියන්නේ පස්සේ කියන්න ඕනේ ඒවා සාමාන්‍යයෙන් අර මූ අරු කලින්ම කියලා. හරි මට යුටි මේ විලාවත් දෙන්න අපි කන්ටිනියු කරමු ඇත්ත එක්කම. ඔය කාලේ සහ විතර පෙර සොමිතා සුබසිංහ මහත්මිය ආරම්භ කරපු කාලේ නාට්‍ය අංගයකට අපි ගිහිල්ලා ඒ ගැන සහ ඔය සමස්තයම ගැන කතා කරන් යා මම හිතන්නේ මේ අපි එන්න යන්නේ ළමා නාට්‍ය ඉතිහාසයේ සම්දිස්ථානයකට. අම්මා ඉස්සල්ලාම මේ පුංචි අපට දැන්තේරේ කියන ළමා නාට්‍ය මේ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයන් සමග පස්වෙනි ශ්‍රේණී ශිෂ්‍යයන් සමග තමයි ඉස්සල්ලාම නිර්මාණය කරේ. ඒ නිෂ්පාදනය දැන් අපි මේ ප්‍රවීණ නළු නිලියන් පුහුණු වෙච්ච ළමා නාට්‍ය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පුහුණු වෙච්ච නළු නිලියෝ පාවිච්චි කරලා අපි ඒ නාට්‍ය දැන් පෙන්නනවා. මේක මම හිතන්නේ විෂයමාලාවේ තියෙන නාට්‍යයක් නේද? හරි හරි අපි ඒක ගැන කතා කරමු. අපි දර්ශනය ගිහිල්ලාම කට්ටිය බලන් ඉන්න නාට්‍ය කැලල බලන්න ඕනේ ඉක්මනටම කියලා. මේ අංගයට යමු. මේකේ කුකුල හොයාගත්ත හැටිත් මම කියන්නම් පස්සේ. හුරු බුහුටි මේ පැටවුන් අහිංසකය වාගේ පෙනේ. මගේ පාළුවටත් එකලා ඉඳුම් මිටුම් දීම හොඳයි. සෑමදා ඉස්කෝලයන්ට පොතපත පාඩම් කරන්ට ලියනු කීනු ඉගෙනගන්ට හොඳ කීකරුවට සිටින්ට කැමති ළමයි ඉන්නව නම් කැමති මම ඉන්ට දෙන්න කැමති මම කන්ට දෙන්න. ඇති හන්දා යන්න දෙන ඇති හන්දා කන්න දෙය උල්ල
අද අපි සෝමනදා සුබසිංහ නාට්‍ය කණ්ඩායම සමග එතුමකින් පසු පරම්පරාව මේක රැගෙන යන හැටි ගැන සහ ඒ රස විඳින්න අපි කවුරුත් ආසා විශේෂයෙන්ම ළමයින් වෙනුවෙන් මහා වැඩ ප්‍රමාණයක් කරපු තමන්ගේ ජීවිතයේ අවුරුදු 79න් අවුරුදු මම හිතන්නේ 60ක් විතරම කැප කරලා තියෙන්නේ එතුමේ මේ යනකම් ළමා රංගය සහ ළමයින්ට අධ්‍යාපනය සහ අනාගත නාට්‍ය රංග කලාව වෙනුවෙන් කොච්චරද කියනවනම් මේ එතුමිය තමයි මම හිතන්නේ අද වෙනකොට උසස් අධ්‍යාපනය නැත්තම් විශ්වවිද්‍යාලවල නාට්‍ය රංග කලාව විෂයක් හරි උගන්වන්න නැත්තම් ශාස්ත්‍රපති උපාධියක් වගේ දේවල් ආචාර්ය උපාධියක් වගේ දේවල් තැනට යනකම් ගෙනෙන්න සටන් කරපු කෙනෙක් නේද කෞෂික? ඔව්. ඉතින් ඇත්තටම අම්මා ඔබ කිව්වා වගේ මේ අම්මා ඇත්තටම අපේ ජීවිතය අපේ පවුල පවා ඇත්තටම ඇය සමහරලාට මේ පසක තියලා තමයි මේ මේක පුදුම කැපවීමක් එහෙම කැප කරන්න මන්න දැන් මේ කාලේ නම් ලෝකෙ මමතක කරනවනේ වැඩේනේ සම්පූර්ණයෙන්ම කියන්නේ මහා රෑ වෑන් නිලෝගන යනවා නාට්‍ය පෙන්වන්න බැනර් ගහනවා අම්මට පුළුවන් නම් කණුවේ නගින්න අම්මා ඒකත් කරනවා ඒක කරන්න බැරි නිසා ඒ කියන්නේ නාට්‍ය කලාව වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරපු කාන්තාවක් එයාට වඩා සමහරවිට මේ ගැන මතක ඇති කුකුලාට මම දැන් අපේ රටේ බොහොම ජනාදරයට පත්වෙච්ච ප්‍රවීණ ශිල්පියෙක් අපේ කවුරුත් දන්න අපේ මම හිතන්නේ වෙනත් නමකින් තමයි දන්නේ හැබැයි අපි වික්‍රම කිව්වහම රත් වික්‍රම කිව්වහම පුදුම ඒක මහා අග්‍රගන්නේ නාමයක් නේ ඔබතුමාට කියන්න කොයි අවුරුද්දද ඔක පටන් ගන්නෙ කියලා 1978 අපි රිහර්සල් කරලා 79 තමයි මේ පුංචි අපිට දැන් තේරේ නාට්‍ය වේදිකා ගත කරේ අපේ ලොකු අයගත් එක ඊට කලින් කරලා තිබුණා නාලන්ද විද්‍යාලය. එතකොට ටෙලිවිෂන් වල ගියේකට ගිහිල්ලා නැහැ. එතකොට ටෙලිවිෂන් වලට ගියා නේද? වික්‍රමසිරිවද්ද කියලා කෙනෙක් එහෙම රටේ දන්නේ නැහැ. එහෙම දන්නේ නැහැ. ආ මේ එතකොට ඒ කාලේ ටෙලිවිෂන් නැහැ. ටෙලිවිෂන් නැහැ නේද? අපි ආදී. හොඳ වෙලාවට. හොඳ වෙලාවට. ඔව්. හැබැයි මේ නළුවාව හොයා මේ කුකුලා රඟපාන අතර ඒ පළවෙනි ජනප්‍රියච ටෙලි නාට්‍ය සඳහා හොයන්න ගිය නිෂ්පාදක කණ්ඩායමට වෙලා තියෙනද දන්නවද? ස්කෝල්ට ගිහිල්ලා අහපුවාම අහවල් කෙනා ඉන්නවද කියලා ආ කුකුලද කියලා හවලු නාලන්ද 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 තමයි මේ කාලේ කුකුලා කියලා අමතන්නේ ඒ තරම් හොඳ වාසගමක් නෙවෙයි නේද කට්ටිය බයවලා අහලා තියෙනවා මේ මෙයාගේම මෙතුමාගේම ඇයි මොකද්ද කියන්නේ නෑ නෑ මම මේ කුකුලාටනේ රඟපාන කියලා ඉතින් කියන්නේ දැන් කුකුලට මේ දැන් සොමලදා සිරිසිංහ මහත්මයා මේ ඉන්ටර්විව් එකක් තිබ්බා 78 එතකොට මම ධම්මජාගඩ මහත්මයාගේ රංග ශිල්ප ශාලිකාවේ ඉගෙනගෙන තිබුණේ මේ 1975. ඊට පස්සේ වේදිකා නාට්‍ය කිපයක් කරලා තිබ්බා. මට ඉතින් අර චන්ද්‍රසෝම විතානගේ මහත්මයායි අපේ අයියා කෙනෙකුයි කිව්වා සෝමලතා සුදුබතිංග මහත්තයා නාට්‍යයක් කරන්න යන්නේ. ඒකට යන්න කියලා මමත් ඉන්ටර්විව් එකට ගියාම ඉතින් සර්පිනාව ගාලා මට සින්දුවක් කියන්න කියලා එහෙම. ඉතින් හොඳයි කියලා අපේ කුකුලට පුළුවන් මෙයා කියලා වැඩ කරන්න පුළුවන් කියලා ඉතින් මේ මාව තෝරගත්තේ එහෙමයි. ඊට පස්සේ ඉතින් අපි දිගටම රියසල් කරා කුකුලට සහ වඳුරට. මට පොඩි අසනීපිකුත් තිබුණේ ඒ කාලේ පොඩි. එහෙම ඉිටපු ගමන් මෙහෙම බ්ලඩ් ඩ්‍රොප් එකක් වැටෙනවා. මගේ පීනසනේ, ලේ පීනස කියලා. ඉතින් මම අන්තිමට මාස 3ක් විතර මේ කුකුලා සහ වඳුරා මේ රියසල් කරලා ඉවරනකොට මේ ඒ අසනීපෙත් හොඳ වුණා. ඒ කියන්නේ ව්‍යායාම ශරීරය රියසල් කරොත් එහෙම පීනසත් හොඳ වෙනවා. ඉතින් ඊට පස්සේ මේ කුකුලා කරන හැටි මට සෝමලතා කියලා දුන්නා. ඉස්සෙල්ලා කියලා ඉතින් අන්තිමට ගියා. ඊට පස්සෙ මට කියන්නේ මේ කුකුලේ දිහා බලාපන් හොඳට. එහෙම තමයි සෝමලතා කතා කරන්නේ. කුකුලේ දිහා බලපන් හොඳට මොනවද කරන්නේ? හොඳට බලන්න. ඉතින් ඇත්තටම මම කුකුලේ දිහා බැලුවම බලන් ඉන්න සාමාන්‍යයෙන් කුකුලාගේ ඉරියව් මොනවද? ගේ සියුම් ඉරියව් තියෙනවා. ඉතින් ඒවා ගොඩාක් අධ්‍යයනය කරා. හොඳයි. ඒක කළා මේ කුකුලෙක් වෙනකල් ලේසි නෑ. මේ අපිට ප්‍රියම් පෙන්වන්නක පොඩි අංග චැනල් ටික ඇත්තටම ගුගලෙත් දැකලා අරගත්ත කොටස් ටික අපේ ප්‍රේක්ෂක ආසයට බලන්න. කුකුලෙක්ගේ අංග චැනල් අපි කීපයක් මෙහෙම දැන් බැලුවත් දැන් හොඳයි
හරි කුකුල් චර්යාව චන්දන. ඊට පස්සේ හැබැයි මේ කැවුම් උයන්ඩත් ඉගෙන ගන්න කියලා ඔයා ගිහිල්ලා වෙනම දැන් මෙහෙමයි අපේ අම්මා කැවුම් උයනවා. අපි දකුණේනේ. ඉතින් ඒ කැවුම් එනකොට අම්මට මහන්සියටම නේ. ඉතින් මම ඉල්ලගෙන පොඩ්ඩක් කැවුම් උයනවා ඇත්තටම. ඒ වමේ ඇයිද කැවුම් යන්නේ? ඔව්. ඉතින් ඒ කැවුම් ඇත්තට මේක අර කැවුම් කොණ්ඩේම දාලා ගන්න. ඒක අරගෙන ඒ දාන තෙල් තාච්චියට දාලා ඒක වැටෙන ප්‍රමාණයක් තියෙනවා හිමින්. ඊට පස්සේ ඒක බැලන්ස් කරන්න ඕනේ මෙහෙම හරියට. ඊට පස්සේ ඒක පැත්තකදී ලික්මට ඉරට්ටුවත් අරගෙන මෙහෙම බඳ ගන්න ගම මේ අපි මේ බුරිය කැවුමේ බුරිය කියලානේ අපි කියන්නේ. ඒක හොඳට ගන්න ඕන. කොණ්ඩේ. කොණ්ඩේ කොණ්ඩේ. අපි කියන්නේ බුරිය කියලා. ඒ කියන්නේ අපි මෙහෙ මෙහෙ කොණ්ඩේ කියලකට දකුණේ බුරිය කියන්නේ. ඉතින් මේ මොකද මේ නාට්‍ය තියෙනවා එක තැනක් කැවුම් හදන තැනක්. ඉතින් ඒක ඊටාම හොඳට ඔහු අර මේ අභිරූපණය කරා. මොකද මේ හොඳ අභිරූපණ ශිල්පී. අපි දන්නේ රටම දන්නවා. ඉතින් මේ මෙතුමාගේ අපි අමුතුවෙන් මේ ඉතින් මට අම්මා මතක් වෙන වෙලාව අපි පරිසරයේ වැඩ කළා තියෙනවා. කුසියේ වැඩ කළා තියෙනවා. පොල් ගාලා තියෙනවා. ලිප මොලවලා තියෙනවා. හැමදේම දේවල් මේ කිසියම් නාට්‍යයක් කරනකොට ඔක ජීවිතේම වනේ. අද අපි කතා කරන්නේ ඒකයි. මම හිතන සෝමලතා මැඩම්ගේ අදහසත් උනේ ළමයි සිලබස් වලට හිර වෙන ළමයෙන් අනාගතයක් නැත. ලෝකයේ දාර්ශනිකින් බිහි වෙන්නේ නැත. මේ සිලබස් අස තියෙන වෘත්තිකෙන් විතරයි. ඉන්න එහාගේ මිනිස්සු හැදෙන්නේ නැත චන්දන් නේද? එහෙනම් මොකද උඹ ඵලයන් කියලා කතා කරලා ඊට පස්සේ මොකද කරේ මැඩම් අරගෙන අරගෙන ඇත්තටම අපි ගොඩාක් රියසල් කරා මාස 3ක් විතර. අපි චන්දන්ටත් ওই විදිහම කතා කරලා තියෙනවා. ඊට පස්සේ උදුසි. ඔව් ඉතින් ඒ 1981 මේ තමයි මේ ආයතනය ස්ථාපිත වුණේ. මට මතකයි ඒවකට හිටපු රාජ්‍ය ඇමතිතුමා, සංස්කෘතික ඇමතිතුමා, ඒ වගේම විශේෂ කලාකරුවන් එහෙම ඇවිල්ලා ඒ මේ අපේ ජීවිතන ගෙදරම මේ ආයතනය ස්ථාපිත කරා. ඉතින් ඒවක් පටන් ඉතින් අපි මම ඉතින් ඉස්සලාම කරේ ওই අතුගාන මේ තේ හදන ඔව තමයි. ඔව් ඉතින් මේ ඒ ඒ ඒ බර වැඩාංශයේ තමයි ඉස්සලම හිටියේ. ඉතින් ඊට පස්සේ ටික ටික අනිත් අංශවලට ඉතින් හැබැයි ඒ වගේම මේ එතුමියගේ තිබුණ විශේෂ ලක්ෂණයක් තමයි මේ කණ්ඩායමට සම්බන්ධ වෙන අයව නළුව වෙන්න කැමතිව සම්බන්ධ වෙන අයට මේ ඒ නළුවෙක් වෙන්න හොඳ බුද්ධියක් අවශ්‍යයි. දැනුමක්, ලෝකය පිළිබඳ දැනුමක්. ඒ නිසා මේ ඇය මේ බොහෝ අයව යොමු කරා අධ්‍යාපනයට. දැන් අපි ටිකක් මේ මමත් ඒ කාලේ දැන් උසස් පෙළ ඉගෙන ගන්නවා. නමුත් ඉතින් ඒවා ටිකක් නීරස තැනක තත්ත්වයකින් හිටියේ. ඉතින් නමුත් ඇය ක්‍රමයෙන් අපිව යොමු කරා දැන් නළුව හැටියට ඉදිරියට යන්න නම් හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ ඉගෙන ගන්න ඕනේ කියලා අපි ඒවටත් යොමු කරා. ඉතින් ඒ නිසා මම අධ්‍යාපනයටත් ක්‍රමානුකූලව යොමු වුණා අර මේවට තියෙන උනන්දුවත් එක්ක. ඒ නිසා තමයි ඔබ අද ආචාර්ය උපාධියක් හිමි කෙනෙක් බවට පත් වෙන්නේ. මම ඒක මේ හැමදේම ආචාර්ය චන්දනාලු කියන කිව්වට අපි අනිවාර්යෙන් අනිවාර්යෙන් මොකද කෙවිත අතේ අරගෙන තමයි ඒක කරේ අම්මා. බඩ බඩ වට මේක මේ පරක් වෙන කොහොඳ නැහැ මේ කතාව. මේ දැන් සෝමතා සුභසිංහ මහත්මිය එක්තරා මේ ආටිකල් එක කියලා තියෙනවා මම කියුවා. ඒ කියන්නේ අර රසවත් සිදුවීම් කියනවනේ එක එක වෙච්චාම දැන් නාට්‍ය බස් එක යනකොට වෙච්ච සිදුවීම් ඒ ඒ කියනකොට වැලි මඩ ගිහිල්ලා ඔයගොල්ලෝ විකෘති හරි මොකක් හරි නාට්‍යයක් එනකොට මහරෑ ගස් පෙරිලා පාරට. ඉතින් එතකොට තාත්තත් ගිහිලා තියෙනවා අපේ මේ ලයිනල් ප්‍රනාන්දු මහත්මයා ගිහිලා තියෙනවා. එතකොට කියලා තියෙනවා මේ සෝමලතා හරි වැඩේ මාර ප්‍රශ්නේ මේ ගස් නම් උස්සන්න බැරුවේ දැන් රෑ වෙලා 12ත් පවල මිනිස්සු හොයා ගන්න බැරුව කියලා. ඉතින් එතකොට ඒ නඩේ හිටිය ජව සම්පන්නව තමයි චන්දන ප්‍රසන්නජිත් අබේසුර වෙනියා ඇවිල්ලා මැඩම් ඉස්සරහා උදේ ගස් උස්සලා සික් කරලා හරි. ඉතින් මට ඒක කියූපා මතක් වුණා. ඊට පස්සේ කට්ටේල මගේ දැන් ගස් උස්සම චන්දන පස්සේ කවුචල්ල උස්සන ගියා. නෑ 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 කෞශල්‍ය විසිරී නේ කෞශල්‍ය චන්දන ඔයකයි මට කියා ගන්න ඕන තිබ්බේ මේ අවසාන වශයෙන් බිරිඳ සහ ස්වාමි පුරුෂයා බවට පත් වෙන්න හම් වෙනවා. දැන් ඒ අතරමඟ කෑල්ල අපි පාහන්න තව එලා තියාගමු. අපිට ඊළඟ ජවනිකාව නරඹා සිටියොත් හොඳයි. අපි ඊළඟට මොකද්ද පෙන්වන්නේ අපි? ඊළඟට ඒ ළමා නාට්‍යෙම දැන් අම්මගේ විශේෂ උනන්දුවක් තිබුණානේ මේ නාට්‍ය තුලින් ළමයින්ට යම් යම් ලෝකාවබෝධය ලැබලා දෙන්න. ඉතින් ඒ නාට්‍ය තුල ඇතුළත් කරලා තියෙනවා මේ ළමයාට දැනුමට අවශ්‍ය කරන දේ. ඒ කාලේ තිබුණා මේ අපිට මතකයි පොඩි කාලේ අර කඩදාසි එකතු කරගෙන ගිහිල්ලා ඒවැයින් නැවත කඩදාසි නිෂ්පාදනය කරනවා. ඉතින් අර ඒ අදහස ළමයින්ට
තේරුම් ගන්න මේ කඩදාසි නිෂ්පාදනය කරන්න කොයි වගේ තැනකද මොනවාද ඒකට වෙන්නේ එහෙම කියලා මේක තියෙනවා මේ මේ අර මීව හතර දෙනා මේ කන්න බොන්න නැතුව ඉන්නකොට කියන දැන් කඩදාසි කෑල්ලක්වත් කන්න නෑ අපිට මොකද මේ ඔක්කොම එකතු කරගෙන යනවා ප්‍රතිචක්‍රීකරණයට ඇරලා ඉතින් එතකොට ඔන්න ඒ ෆැක්ටරි එකක මේ යම්කිසි දර්ශනයක් වේදිකාව මත නිර්මාණය වෙනවා අපි ඒක බලමු හොඳයි අද අපි සොඳුර ආඥාව පතුරන්නේ සෝමලතා සුබසිංහයන් ගැන ඒ සොඳුර චූටි එවුන්ට ගැලපෙන නාට්‍ය ඊට පස්සේ ඊටත් වඩා වැඩි විය ළමයින්ගේ යෞවන නාට්‍ය ඊට වඩා බරපතල නාට්‍ය ගැන කතා ගන්න පුළුවන් වෙයි අපිට කොහොම නමුත් මේ සුන්දර බව උදේ විඳ ගන්න අපිත් එක්ක ඉන්න බව මම දන්නවා අපි හැමදාම කියනවා නාට්‍ය හා සම්බන්ධ කෘතීන් ගැන යමක් සඳහන් කරන්න ඕනේ මොකද කියවීම දැන් ගොඩක් නැති වෙලා තියෙන අපිට ගොඩක් හම්බෙලා තියෙන කියවන අය කියවන අය නෙවෙයි ඒ නිසා දැන් ඊළඟ පරම්පරාවට කියවන්න වෙනවා මේ මේ වගේ දේවල් විකෘති නාට්‍ය සොමලදා සුමසිංහගේ විකෘති නාට්‍ය සිලබස් එකේ තියෙනවා යම් තැනක ඔබට ඉගෙන ගන්න තියෙනවා හැබැයි දැන් විකෘති බලන්න එපා නම් විභාගේ පාස් වෙන්න හිතාගෙන එතකොට විකෘති නාට්‍ය රස විඳ ගන්න බැරි වෙනවා නමුත් මේ පෙළ කියවීමෙන් තව සමහර ඩයලොග් සම්බන්ධ තමයි හරි ඔයගොල්ලන් ප්‍රශ්න අහනට උත්තර හොයාගන්න පුළුවන් වෙන නිසා මේ මේ මේක කියවන්න සංගීත මුද්‍රණ සහ ප්‍රකාශන තමයි මේක ඉදිරිපත් කරන්නේ මම දැන් බුක් ෂොප් වල තියෙනවා විකෘති පොත ගන්න අරගත්තාම රසෙ වෙනවා නාට්‍ය බලපෑයෙන් නැවත කියවීමේ රසය වෙනස් එතු මේකෙම පුංචි අපිට දැන් තේරෙයි පොතත් මේ තියෙනවා සමහරට මුද්‍රණ ඉවරනම් ඉක්මනට මුද්‍රණය වේවි තොප්පි වෙලෙන්දා එහෙම ඇතිද මේ තමයි හරි තොප්පි වෙලෙන්දා මේ අපි අහලා තියෙන කතා බලන්න එතු මේ වේදිකාවට ගෙනත් තියෙන්නේ කොහොමද කියලා ගමරලාල දිව්‍ය ලෝකී ගමරාල දිව්‍ය ලෝකෙට වලස් පවුල කොහොමද කියලා බලන්න ඕන නැට්ටි මේ මේවා කියවලා බලන්න නාට්‍ය බලන සමයට හම්බෙන්නේ නැති මේකද අපි දුම් ඇඹිලි පිටියට ත්‍රිකුණා මලේට කොහරි ඈත කෙළවර නාට්‍ය ආවෙ නැතුන ගමන්නේ හිම කුමරිය ඊට පස්සේ රත්මලි හරි ඒ කියවන අයට නාට්‍ය බලන්න ඕනේ අපි කෞශල්‍ය ගැනීම සහ අපි අනිත් ශිල්පීන් අහමු ඉදිරියට මේ නාට්‍ය දර්ශන පෙන්වන තැන් අපි කියන්න මැලි වෙන්නේ නැහැ මොකද නාට්‍ය බැලුවොත් තමයි නාට්‍ය කලාව පීඨා සිටින්නේ හරි අලුත් තව කීප දෙනෙකුත් එක්ක කරගෙන කතා බහට සූදානම් කෞෂි කවුද අපිත් එක්ක අද සොමලතා මැඩම් ගැන කතා කරන්න තව අපි එකතු කරගන්න ඉන්නේ බලාපොරොත්තු වෙන්නේ අම්මාත් එක්ක ඊටාම ළඟින්ම ඇසුරු කරපු සහ නම්මාගේ නාට්‍යවල රඟපාපු ප්‍රසන්නජිත් අබේසූරිය ආචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය සෞන්දර්ය කතික ආචාර්ය සුවන්දර විශ්වවිද්‍යාලයේ කතික මම නඳුරන්නේ නඳුරන්නේ මම මද්දගීවක් කියන්නේ මම ඔයාව ඉස්සෙල්ලාම දැක්කේ ප්‍රසන්නලෑ ගෙදර මොකක් හරි උත්සවයක නෑ දානයක දි හරි මොකක් හරි උත්සවයකට ආවා මම මගේ නම නාට්‍යයක් කරානේ දුක් ගන්නවා බරකයි දනි ආයිබන් ආයිබන් මේ ප්‍රසන්න ඉතින් අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන් විද්‍යාර්ථියෙක් මොකද රංග කලාව පිළිබඳ කෞෂිත් චන්දනත් ප්‍රසන්නත්
ඇකඩමික් පැත්තන ශාස්ත්‍රය පැත්තනොත් හෙලට ගියාය ඉතා මාදම මේවා පෙන්නල රසවිදල විතර බෑ මේ ශාස්ත්‍රය බව කියා දෙන්නත් පිරිස් බිහිවෙන්න ඕන. ඒ අතර මේ ගොල තම රටේ මේ පිළිබඳ ශාස්ත්‍රපති සහ දර්ශන සූරි කටයුතු උපාධි දක්වා යන අය සහ ඊළඟ පරම්පරාව හදන අය. ඉති ප්‍රසන්න අපි කතා කරම හිටියා මැඩම් ගැන මැඩම්ගේ ආරම්භගේ මේ රස ගොල්ල ගස් උස්ස පැටිගෙන දැන් කතාගල ඉවරයි කියන්නකෝ. අපි ඔබ ඔබ සෝමලතා සුභසිංහ මොනවාගේ චිත්‍රයකට නගන්නේ? මං හිතන්නේ මේ ලංකාවේ නාට්‍යවේදීනියන් අතර විශේෂයෙන්ම කාන්තා නියෝජනය හරි අඩුයි අපේ ලංකාවේ තිබුණේ දැන් ගොඩක් තිබුණට. ඒ අතරින් මේ කියන්නේ රංගන ශිල්පිනියක් නාට්‍ය රචකාවියක් අධ්‍යක්ෂවරියක් විතරක් නෙමේ රංග පාසලක් පිහිටවල රංග ආයතනයක් පිහිටවල ශිල්පීන් පුහුණු කරන ශිල්ප උපදේශිකාවක් ගුරුවරියක් මේ ආර්ථික විද්‍යා ගුරුවරිය නමුත් වැඩිපුර ඉගැන්වුවේ නාට්‍ය රංගකලාව. මේ එතකොට මේ ශිල්පීන් බිහිකිරීම බිහි විශාල ශිල්පීන් ප්‍රමාණයක් බිහි කරන්නට පුරෝගාමි වුණු. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ ළමා නාට්‍ය කලාව කිසිම කෙනෙකුගේ අවධානයට ලක් නොවුණු යුගයක මම හිතන්නේ ළමා නාට්‍යකරණය පවත්වාගෙන යමින් විශාල සේවයක් කරපු. ඒ කියන්නේ මේ විශාල භූමිකා ගොඩක් එක් පුද්ගලයෙක් තුළ තිබිච්ච විශාල මේ වටිනා කියන සම්පතක් තමයි මම හිතන්නේ සොමලතා සුභසිංහ මහත්මිය. කොහෙන්ද කොහෙද කොතැනද හම්බෙන්නේ? මම නම් ඕගොල්ලෝ කුඩා කාලේ සිටම දැකලා තියෙනවා. මම කුඩා කාලේ කිව්වම හිතන්න එපා මෙයාලා මට වඩා ගොඩක් වයසයි අර එහෙමයි කියලා. මොකද කෞශල්‍යලා මම නම් තරුණයි. ප්‍රසන්නියත්ලා රඟපානකොට මම මේගොල්ලොත් කුඩයි. නමුත් මම නාට්‍ය වේදිකාව ගැන හිතලවත් නැහැ. මම ඈත පිටිසර ගම්මානෙක ඉඳන් මේගොල්ලෝ නාට්‍ය බලනවා. විකෘති නාට්‍ය මට මතකයි. විකෘති නාට්‍ය මම බලපු දර්ශනය එක දර්ශනයක මම කීප පාරක් බලලා තිනවා. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ශාලාවේදී බලපු නර්තනයේදී ඉතා වේගෙන් මේගොල්ලෝ කැරකෙනවා. අර වැඩමුළු අපි දකින්න ඉස්සර ඒවයි තමයි අත්තල්ලන්න කැරගෙන එක අත ගිලිහුණා. එක ශිල්පෙක් උඩින් ගිහිලා දපාස් දාලා අපේ ශාලා ඉදිරියට පටල ගන්නවා. මහා අනතුරක් වෙන්න තිබ්බා. නෑ වැටුණාම හරියට වැටෙන එකක් ට්‍රේන් කළා. අපි අපිට ඉතින් ශාලාවේ හිටියාම ඒකත් මැජික්. අපි විශ්ිල් ගහනවා. ඉතින් මම හරි විකෘති අපි දැස් දල්වාන බලා සිට සංජීව දිසානායක එහෙම අපේ චාන්දනී අක්කව දැන් කව පොඩ්ඩක් එනවා. චාන්දනී සිරිරත්න මහත්මිය නිල්මිනි සිගේරා අය රඟපාපු කාලේ මම බැලුවේ. මේ කියන්නකො මුණ ගැසීම ගැන. මට මිස්ව හම්බෙන්නේ 2009 මිස්ස කලින් වේදිකා නාට්‍යවලදී රඟපෑව අංගාරගංග නාට්‍යදී. මට මම මිස්කාවට ඉගෙන ගන්න යන්නේ 87 ළමා විශේෂම රාජ්‍ය රංග කලායතනය කියලා තිබුණා. ඒකෙදි මිස් අපිට උගන්වන්න ආවා. ඊට පස්සේ එතනින් අපි කීප දෙනෙක් තෝරගත්තා. පුංචපට දැන් තේරේ සහ තොප්පෙලෙන් දානව නිෂ්පාදනයට එතනින් තමයි මම ළමහයන් රංගපීඨයට සම්බන්ධ වෙන්නේ. මම හිතන්නේ මගේ ජීවිතේ ප්‍රධාන සම්දිස්ථානයක් හැටියට මම සලකනවා ළමහයන් රංගපීඨයට සම්බන්ධ වෙන්න ලැබීම. ඊට පස්සේ මිස්කෙන් බොහෝ දේවල් මම ඉගෙන ගත්තා. අදටත් මම හිතන්නේ මේ අපි අද වේදිකා නාට්‍ය කලාව තුළ කිසියම් ස්ථාවරයක ඉන්නවා නම් ඒකට මූලික අඩිතාලම වැටුණා කියලා එතනින්. අර ළමා නාට්‍ය ගැන තවටිය කතා ගන්න ඕනද? අපි දැන් මට යන්න ඉතින් හරි ආසයි මට මේ 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 යදම් සහ ඇන්ටිගනි ගැන කතා කරන්න. යදම් නාට්‍ය මේ ට්‍රයල් ඔෆ් ඩෙඩාන් කිමති කියන නුගිගුවතියංගෝගේ නාට්‍යක අප්‍රිකානු ජාතික නාට්‍යක සිංහක ඉංග්‍රීසියෙන් අපි නිෂ්පාදනය කර ඉස්සෙල්ලම ඉංග්‍රීසි නිෂ්පාදනයක් කළේ අපි ඔක්කොම ඉංග්‍රීසියෙන් රඟපෑවා. ඒකේ සුදු ජාතික නළු නිළියොත් ඒකේ රඟපෑවා සුදු චරිතවලට. මොකද බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනයෙන් තමයි ඒක අපිට කරේ. ඉතින් ඔවුන් අපිට සුදු ජාතික නාට්‍ය තියෙන කළු ජාතික විප්ලවයක් පිළිබඳව මාව කියන ගරිල්ලම විප්ලවවාදී සංවිධානයේ සම්බන්ධ කතන්දරය. ඔය ගැන කතා කරනවට ප්‍රසන්නයි. අපි විකෘති නාට්‍ය බලන්න ආසාවෙන් ඉන්න කට්ටිය කෝල් කරනවලු මේ ඇයි මෙච්චර විකෘති නාට්‍ය පරක්කු වෙන්නේ කියලා දර්ශනී. ඒ නිසා ඊළඟට එහෙම නේද ලයිස් කියලා තියෙනවා. අපි මේ මේ විකෘති නාට්‍ය කවුරුත් බොහොම ආසාවෙන් බලන් ඉන්න ජවනිකාවට සූදානම්ද? හරි. රෙඩි. විහිළුවකට හිනාවකට විනෝද
සොඳුර ආඥාව පතුරමින් සිටිනවා සොමනතා සොබසිංහයන් ගැන මේ අතරමැදි රටේ තොටේ සිද්ධිත් කියන්නේ මම කිව්වා අර ඇවිද්ද කිලෝමීටර් 10 ගාන ගිය සතියේ ඒකෙදි අතර විශේෂයෙන් මේ ගොවි සංවිධාන මොන ගැහෙන්නම ලංකාවේ මම හිතන 28000ක් විතර ගොවි සංවිධාන තියෙනවා ඕන් මේ 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 උදේ වැඩසටහන බලන ගමන් තරුණ ගොවියෝ මගෙන් ඇහුවා මේ අපිට බැයිද නාට්‍ය සංවිධාන කරන්න ගොවි සංවිධාන වලට ආධාර පිණිස කියලා මම කිව්වා ඉතින් ප්‍රශ්නයක් නැතේ එයාලට මුදල දුන්නොත් ඒ කියන්නේ මුදල අඩු කළාද දෙයි ගොවියෝ කිව්වහම කියලා. මොකද බිම් මට්ටමට නාට්‍ය යන්න පුළුවන් විධික්‍රමයක් තමයි ගොවි සංවිධාන හරහා නාට්‍ය සංවිධානය කරොත් මට මතකයි අපිට අපි අපි අහලා තියෙනවා සරච්චන්ද මහත්මයා තමන්ගේ ශිෂ්‍ය පරම්පරාව විහිදිලා ගියාම පේරාදෙණිය ලංකාපුරා ඒ ශිෂ්‍ය පරම්පරාව තමයි සරච්චන්ද මහත්මයාගේ නාට්‍ය අරගෙන ලංකාපුරා පැතුරු විමුල් වර මුල් වතාවේ. ඒ වගේ ගොවියෝ කියන්නේ රටපුරාම විසිරලා ඉන්න කට්ටිය. බලමු අපි උසහා ධර්ම අපි සොඳුර ආඥාවෙන්ම කෘෂිකර්මය සමග නාට්‍ය කලාව බද්ධ කරන්න මේ ප්‍රසන්නජිත් ඇවිල්ලා ඉන්නවා අපි ඉල්ලියමුකුත් කරා එතුමන්ගේ කෘතියක් එළි දකින්නවා මම එළි දකින්න ගැන එතුමයි කටින්ම ගන්නම් ශ්‍රී ලංකා වීදි නාට්‍ය කලාව මොකද අපිට ප්‍රසන්නජිත් මුණ ගැහෙන්නේ මෙහෙම රූකඩයක් හැටියට මම ඉස්සලම් ප්‍රසන්නජිත් දකින්නේ හත්තටක මහත්තයාගේ වීදි නාට්‍ය කණ්ඩායමේ ඉතින් එතුමා වීදි නාට්‍ය ගැන ප්‍රසන්නජිත් ලියලා තියෙන පොත මම හිතන්නේ හොඳ ප්‍රොෆයිල්යක් රසකඩක් ඔය වීදි නාට්‍ය කලාව ගැන එතුමයන් අහමු අපි සෝදානම් ඉතිරි කතා බහට අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා චාන්දිනි සෙනෙරත්නත් ආයි මං චාන්දිනි අක්කේ හරි ප්‍රබෝධමත් ඔයාද ඊයේ ෂූටින් තිබ්බද ෂූටින් වගේ එකක් හරි ප්‍රබෝධයෙන් ආයිබන් අයිබෝ අපි මේ සුන්දර ආඥාව කියලා කිරුදර හැමදාම දැන් සති 4 5 30 පටන් අරන් නාට්‍ය කරුවන් වෙනුවෙන් පැය දෙකක විතර කාලයක් වෙන් කරලා තියෙනවා. හොඳයි නේද? ලොකු කොච්චර දේද? ඔව්. අපි අද සොමනතා මැඩම් ගැන කතා කරන්නේ. ඔව්. ඒගොල්ලෝ තමයි අපි දැක්කේ කණ්ඩායමේ අර අපි මේ වික්‍රමසේනලත් මහත්තයාලා කාලේ අපිට බලන්න බැරුණා. මම ගෙනින් පසු ආපු නාට්‍යවල ඔයගොල්ලෝ තමයි අපි දැක්කේ වීරවරිය හැටියට. කියන්න පොඩක් නිදි කැට කඩලා. මොනවද කියන්නේ අපි අපි මැඩම් ගැන තමයි කතා කරමින් ඉන්නේ එතෙමක තාමත් අපි මේ අර මහා නාට්‍ය කලාව ගැන කතා කරන්න පටන් ගත්ත විතරයි යදම් ඇන්ටිගනි වගේ දේවල් ගැන විකෘති ගැන තංගෙ ඉන්නේ තාම අපි එතන ඒක ඒක මම හිතන්නේ ජනප්‍රිය කලාවේ අමුතු තැනකට ආව මේ මන් දැකලා තියෙනවා මේ ඕපන් ස්ටේජ් වලත් ওই සින්දුව කියනවා ගායක ගායිකාව මේ විභාග සින්දුව ඒ තරමට ගෙනාවන්නේ සාහි විභාග වලටත් තියෙනවා ඒ කාලේ කියන්නේ එක දැන් මේ කාලෙන් කාලෙට නාට්‍ය රැලි තිබුණානේ ඇත්තටම මේකත් ඒ වගේ හොඳ රැල්ලක් අනිත් හොඳ නැති රැලි යන කාලවල තිබුණානේ මේ
විදිහට මේ නිකන් රැල්ලක් වගේ වෙච්ච ඒ තරම්ම ජනප්‍රිය තත්වයකට පත් වෙච්ච නාට්‍යය තමයි විකෘති. විකෘති ඉස්සෙල්ලම පටන් ගත්තේ ඇත්තටම මේ ඒගැන කියන්න පානේ ශාන්ත පවුලු බාලිකා විද්‍යාලයෙන් තමයි විකෘති ඉස්සෙල්ලම පටන් ගත්තේ. ඒ කියන්නේ කෞශල්‍යයි මායි දෙන්නම ශාන්ත පවුලු බාලිකා විද්‍යාලේ. සෝමලතා සුභසිංහ මහත්මිය ගුරුවරියක් විදිහට අපේ පාසලට ආවට පස්සේ තමයි ඒ නාට්‍ය නිෂ්පාදනය කළේ. එතකොට විනාඩි 45ක නාට්‍යයක් විදිහට නිෂ්පාදනය කළ නාට්‍ය තමයි දැන් මේ වෙනකොට ඊට වඩා දිග නාට්‍යයක් විදිහට යන්නේ. ඉතින් මගේ මට මේ ගැන කියන්න අවශ්‍යයි. ඒ කියන්නේ මගේ ජීවිතේ මොනතරම් හැරවුම් ලක්ෂයක් වුණාද සෝමලතා සුභසිංහ කියන පුද්ගලයා කියන එක. ඒ කියන්නේ කිසිම වගකීමක් දරන්න බැරි නිකම්ම තම ශිෂ්‍යෙක් වෙලා හිටපු කෙනාට වටිනාකමක් ආවේ කොහොමද කියන එක. ඒ තරම් පාසල තුල කියන්නේ මේ විකෘති නාට්‍යයට ඉස්සෙල්ල ඇත්තටම කතන්දර දෙකක් නාට්‍යයට මම සම්බන්ධ වුණේ. ඒ නාට්‍ය දෙක හරහා පුදුමාකාර මේ ජනප්‍රිය චරිතයක් වටිනා පුද්ගලයෙක් බවට පවා පත් වුණේ ඇත්තට මේක සෝමලතා සුභසිංහ මහත්මිය හරහා. ඉතින් ඇගේ තිබුණු විශේෂම දක්ෂතාවය මම දකින විදිහට ඕනම කෙනෙකුව හසුරවන්න අවශ්‍ය දේ වෙනුවෙන් හසුරවන්න පුදුම දක්ෂතාවයක් තිබුණු කෙනෙක්. ඔක්කොටම ඉස්සෙල්ලා ඇය හඳුනාගන්නේ ඇගේ මේ ඒ ඉන්න පුද්ගලයාගේ දුර්වලතා. ඒක අනේ ඒක ඇගේ හිතේ තමයි තියෙන්නේ. ඒ දුර්වලකම් හිතේ තියාගෙන ඒ අවශ්‍ය කරන විදිහට ඕන කරන ට්‍රීට්මන්ට් එක දෙන්නේ. ඒක තමයි ලස්සනම දේ. ඒ අන්තිම වෙනකොට ළමයා දන්නෙත් නැහැ. ඒ ළමයා අර පෝෂණය වෙලා Tamanට ඕන දේ මේ සෝමලතා මහත්මිය අරගෙනත් ඉවරයි. ඒක තමයි ඇගේ අධ්‍යක්ෂවරියක් විදිහට දක්ෂම කාර්යය. අර ඔයාගේ සම්මාන ෂෝකේස් එකක් තියෙනවා මම හිතන්නේ. ෂෝකේස් එකක් නෑ මම කියන්නේ අපි කියන්නේ වචනෙට කියන්නේ වාඩ ඇඳයට හැරි තිබ්බත් අපි කියන්නේ ෂෝකේස් කියලා. සම්මාන පෙට්ටියක් තියෙනවා. ඇඳයට ගිහින් මම කියන්නේ මහා සම්මානයක් වාට හොඳම රංගධරයෙක් රංගවේදිනියක් හැටියට උනා හම්බෙනකොට එකිනෙකට වෙනස් දේවල් කරන්න අයනු කියන්නේ සෝමලතා සුභසිංහ මැඩම්ද? එතකොට දැන් අපිට දැන් අපි වර්තමානයේ චාන්දනී සෙනීරත්නව සිනමාවෙන්ද ටෙලිනාට්‍යයෙන්ද වෙනස් වෙනස් චරිත ඔස්සේ බලනවා අය සම්මානයට පාත්‍ර වෙනවා ජාත්‍යන්තර හෝ ජාතික වශයෙන්. මට ඒ කියන කාරණයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ දැන් මගේ මව ඇයව ඇත්තටම හොයාගත්තා. අර අර මැණික් හොයනවාගේ අපේ අම්මට හොඳට හොයන්න පුළුවන් ඒ වැලි ගල් අතර එහෙම එකක් තියෙනවා. ගෙදර මැණික් තියදී එළිනුත් හොයන්න දිනවා. ගෙදර තිබුණේ නැහැ ඉතින්. පස්සේ මේ හැබැයි මම එක කාරණයක් කියනවා දක්ෂ නළුවෙක් හෝ නිලියක් වන්න දක්ෂ කලාකරුවෙක් වෙන්න හොඳ බුද්ධියක් ඕනේ. දැන් අපේ රටේ හොඳටම බුද්ධිමත් අය කරන්නේ මේකෝ මෙඩිකල් සහ ඉංජිනේරු හෝ කොමර්ස්නේ. කලාවට යවන්නේ ඉතුරු වෙන කට්ටියනේ. මොකොත් බැරියෝ නිකන් කලාව කරන්නේ වගේ එහෙම හිතන්නේ. ඉතින් ඇත්තටම මේ චාන්දනී අක්කා හොඳට ඉගෙන ගත්තා නම් අපි කියමුකෝ සාම්ප්‍රදායික විදිහට ඇයට ඉතාම බුද්ධිමත්. ඒ බුද්ධිමත්කම තමයි ඇයව දක්ෂ නිලියක් කරලා තියෙන්නේ. අම්මා දීපු ගුරුහරුකම් එක ඇය ඉතා නිලියක් හැටියට බුද්ධිමත්. අනිත් ඒවා නෙමේ නිලියක් හැටියට හොඳට බුද්ධිය පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් බුද්ධිමත් නෑ කියන බුද්ධිමත් තීරණ ගන්න එහෙම නෑ කියන එක තමයි ඔය කියන්න හදන්නේ. අනේ තේ බොනකොට කතා කරමු ඒවා. රයිට් දැන් මම අහන්න ගියේ මේ දැන් ඒ කියන්නේ සම්මාන පෙට්ටියේ තියෙන සම්මාන එකකින් එක ගත්තාම එක එක චරිත එක එක විවිධ ඔය පොඩි පුංචි දේවල් වෙනස් කරනවා. දැන් ඒ කියන්නේ සහ ඔයා වේදිකාවේ ඉන්න විදිහට නෙවෙයි ටෙලිනාට්‍යයේ ඉන්න විදිහට නෙවෙයි සිනමාවේ දින්නේ. මේක තුනක් කියන බව මම දැනගෙන මේ අහන්නේ. නමුත් ඒක ලේසි වෙන්නේ නැහැ සමහර අයට. මහා දෙවන්ත අපේ රටේ ඉන්න සංගධාරයන්ට පවා ඒක තේරුම් ගන්න බෑ. එතුමිය කොටමත් ඉස්සෙල්ලා රංගන ශිල්පිනියක් කියන හැමෝටම මං හිතන විදිහට ලබා දුන්නේ ජීවිතය ගැන කියා දුන්නේ. ඒ හරහා පෞරුෂය තමයි ඇති කෙරෙව්වේ. අපේ පෞරුෂය වර්ධනය කිරීම තමයි කළේ. මට ලැබුණ එකම වාසනාව ඒක. ඉතින්
සංවේදීවීම බුද්ධිමත්වීම ඒ බුද්ධිය චරිතයකට පාවිච්චි කිරීම මේ හැම දෙයක්ම හැම දෙයක්ම හඳුනාගත්තේ ඇය හරහා තමයි. ප්‍රචණජිත් මේ පොතේ අවුට් වෙන්නේ කවද්ද? 26 වෙනිදා. අපි ඊළඟ ඉරිදා ඉස්සලා නේද? ඈ ඊළඟ ඉරිදා ඉස්සලාද? ඔව් ලබන බදාදා ඒ කියන්නේ 26 වෙනි බදාදා හවස 5ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී. ආ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට එන්න මේ වෙනවනේ අපිට වීදි නාට්‍ය ඈ අනිවාර්යෙන් යන්න වෙනවා. මුලින් කෙන්න මේක බලන්නට කෙන්න කියලා ආරාධනා කරනවා. මේ මේක එලි දකින්නවා ආදරය කරන නාට්‍ය සහ වීදි නාට්‍ය ආදරය කරන හැමෝම වෙන මොකද වීදි නාට්‍යයත් අපි ටිකක් කතා කරන දවසක අපි වීදි නාට්‍ය ගැන දවස් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ස්ටුඩියෝ එලියට ගිහිල්ලා කරන්න ඉන්නේ අපි ඒ දාඩ් ලයිව් එක. ඒක මරු නේද? ඒක හොඳයි. හරි. අපි මම හිතන්නේ ප්‍රවෘත්ති බලන්න ඕනකමක් තියෙනවා. හරි. අපි විකෘතිලෙන් එහාට ගිහිල්ලා කතා කරානේ. ඒකත් දැන් චන්දනක් ඇවිදින්ම කතා කරනවා. කියන්නේ චන්දන ටිකක් ඉතුරු කරලා ගියා. හිතන්නේ යදම් ඇන්ටිගෙනි වගේ නාට්‍ය වලට එතුමිය එනකොට ළමා නාට්‍යයක් කරන අතරම එහෙම බර රාජ්‍ය නාට්‍ය වල මට මතකයි සම්මාන ඔක්කොම ටික ගෙන යනවා. නාට්‍ය අතර කැපිපෙන නාට්‍ය බවට පත් කරනවා. ඒ ගැන කතා කරමු කවුෂි අපි. කොයි නාට්‍ය? අපි යදම් ඇන්ටිගෙනිත් කතා ගන්නේ. යදම් නාට්‍ය ගැන මේ විශේෂයෙන් කියනොත් දැන් යදම් නාට්‍ය පිටපත බැලුවාම ඇත්තටම තියෙන්නේ නාට්‍ය පිටපත නෙමෙයි නඩු වාර්තාව. ඔව්. ඒක තන කර නඩුව. නාට්‍ය නම ට්‍රයල් ඔෆ් ද ඩාන් කියන. ඒක සත්‍ය කතාවක්. සත්‍ය කතන්දරයක්. මේ ඉතින් ඒ නමුත් ඒ පිටපත බැලුවාම ඇත්තටම මේ හිතන්න බෑ ඒක නාට්‍යයක් කොහොමද මෙච්චර හොඳ නාට්‍යයක් කියලා. ඒක ඒ තමයි සොමලතා සුබසිංහ අනන්‍යතාවය. ඒ නාට්‍ය මැදට ඒ අප්‍රිකානු සංස්කෘතියේ තියෙන ලක්ෂණ අරගෙන කියන්නේ ඉතාම සූර ලෙස මෙහෙව නාට්‍ය වේදිකාවේ රංගගත වෙනකොට තිරේ ඇරිය මොහොතේ ඉඳලා මුළු අප්‍රිකාවම පේනවා. කෙන්යාව පේනවා. ඉතින් කෞශල්‍ය රඟපෑවේකි පූජිත අනිතක ඇය ඉංග්‍රීසි වේදිකාවේ ඉන්න නළුවොත් ස්ටීව් ඩිලා සිල්වා ඇඩම් අලි වගේ නළුවොත් පාවිච්චි කරා මිශ්‍ර කරා. හැබැයි ඉංග්‍රීසි මේ සිංහලට නිෂ්පාදනය කරද්දි අපිට අර ඉංග්‍රීසියෙන් කරනට වඩා ගැටලුවක් දෙයක් කොහොමද අර අප්‍රිකානු උච්චාරණ ඇක්සන්ට් එක ගන්න කියන එකේ උච්චාරණ විදිහ. ඉතින් ඉතාම සූර ලෙස මේ මං හිතන්නේ ඒකේ මේ ඒ නාට්‍ය මැදදී විනාඩි 45ක විතර නඩුවක් තියෙනවා. නාට්‍යයක් නෙමෙයි ඒක. ඇත්තටම හරිම අමාරු. නමුත් ඒක හරි අර බෝරින් නැති වෙන්න ඒගොල්ලන්ගේ අර සංස්කෘතික මේ තියෙන ඒගොල්ලන්ගේ අප්‍රිකානු ජන නැටුම් මේවා එකතු කරලා මේක නාට්‍යමය ගුණයෙන් පොහොසත් කරා. මේ ඉතින් ඒකයි අවුරුද්දේ හොඳම නාට්‍ය නිෂ්පාදනයේ සම්මාන ලැබෙන්නේ. ප්‍රවෘත්ති බලන්න වෙලාව හරියට කියලා මම හිතනවා. ඊට පස්සේ අපි මතක තියාගෙන ඇන්ටිගෙනි නාට්‍ය ගැන ටිකක් කතා කරන්න තිබෙනවා. තව මොකද අරබර වගේම විනෝදජනක දේවල් නාට්‍ය මේ මේ සෝමලතා නාට්‍ය කණ්ඩායම තුළ සිද්ධ වෙච්ච දේවල් කතා කරමු ප්‍රවෘත්ති වලින් පස්සේ. වෙලාව හරියට යන්න. තරේ කටපාඩම් කර කර හිටියොත් මද මේ ලෝකෙ අනිත් පැත්ත හැරුණත් දන්නේ. හැම අප ගෑනු කියලා જાතියක් නොහිටින දරුමල් උන්ට යන කල නිකමට ඇහුවා ධෝනි ඇන්දර මොකද උනේ කියලා. ඇයි මක්නද? ඔය යස අගේට ඉන්නේ. ආ උඹ ඇඳගෙන ඉන්නේ මම එදා ගෙනත් දුන්නේ ඇඳුම නේද දුවේ. එදා හවස අපේ කාන්තෝරුව ඉස්සරහා මිනිහෙක් මේ උසට දාගෙන විකුණනවා. හැමෝම ගත්ත හිඳ මාත් එකක් ගත්තා. උඹට ඒක යස අගේට ගැලපෙනවනේ. උඹට මුකුත් අසනීපයක් එහෙම නෑනේ මයි පුතේ. දුවට නම් අසනීපයක් නෑ. ඒ තාත්තට නම් එච්චර සනීපයක් නෑ වගේ. දැක්කද හවු ප්‍රශ්නේ? දන්නවද දූගේ ප්‍රතිඵල ආවයි කියලා? හැබැයි මේ පත්‍රෙත් තිබුණා නේන්නම් ප්‍රතිඵල පිට වෙනවා කියලා. පස් දිනාලුනේ තෝරගත්තේ. අපේ එකා විතරයි ඇහිල්ල විභාගෙ ගත්තේ. අනේ මගේ කට. අර කම්මලේකාගේ පුතා ඌත් මේකේ ගිවයසමනේ. ඌතව අවුරුදු දෙකකින් ඉංජිනේරුවෙක් වෙලා ආවි. කම්මලේකාද අම්මගෙන් පොලේ දිහනම හාමු කොහොමද බේබි? අපේ පුතා නම් දැන් ඉංජිනේරු වංශිනේ. අනේ මං හරියට කෑවේ යන්නේ නැහැ. තිබ්බ සබ්බ සකලමනාවම මේකිට වියදම් කළා. ටියුෂන් වලට විතරක් මාසෙකට රුපියල් 4000ක්. අර සේදුගුරට යන්තරේ දාන රුපියල් 8000ක්.
අන්තිමට මගේ කන කරත් හෙට්ටිය ළඟ. අන්න හරි. දැන් කාටද අසනීපේ? තාත්තටද අම්මට? ඇති වගේ. ඔය අසනීපේ ඕ විදියට වාඩි බොහොම ස්තුතියි. අපි ආරාධනා කරා මේ කාලෙකින් ඈ ප්‍රසන්නජිතයි. චාන්දනීටයි හම්බුණ රඟපෑමේ වරම අපි ලබා දුන්නේ. ස්තුතියි මේ ඌක මේ අපේ ගෙදරත් මේ දැන් වෙනවා. සදා අන්නට සරු කාලීනයි මැඩම්ගේ නාට්‍ය සාදැන් අපේ ගෙදරත් එහෙමයි. මම කියන්නේ අනේ පුතාල දැක්කා වෙන්නේ සෙල්ලම් කරපුදේ පොඩ්ඩයි අන්න විභාගෙට ලකුණු මදලු මං කියන්නේ කමන්න නෑ. ඉතින් තාම පොඩි ඕනේ එහෙනම් තමුසෙ යනවා පේරන්ට්ස් මීටින්. හරි ආදරෙන් කියන්නේ ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අර මම දැක්කා මේ ෆේස්බුක් එකේ හොඳ ලස්සන පෝස්ට් එකක් හදලා තිබ්බා. අර ගෑනු දෙන්නේ කතා කරන නෑ ස්වාමි පුරුෂයයි බිරිඳයි කතා ගන්න ෆෝන් එක මේ බිරිඳ කතා කරලා කියනවා අල්ලපු ගෙදර ළමයාට අන්න ලකුණු 99 අයලු ගණන් වලට ඈ මේ මාර වැඩේනේ අපේ කාට කීයද දන්නේ කියලා. ආ නෑ නෑ හමිනේ බයන්න එපා අපේ කා ඉතිරි එක ඇරගෙන කියලා. ඉතුරු ඒ 99 යි ඉතුරු ඒ ප්‍රසිද්ධින හරි වැටගත් කන්නේ සංවාද කොටසේ ඒ අම්මට මේ තමන්ගේ දුවව මේ යවන්නත් ඕනේ. අනිත් අර කම්මලේකාගේ පුතා ඉංජිනේරු කෙනෙක් ගැන පොඩි තියෙන ওই තරඟකාරී අධ්‍යාපන ක්‍රමයේ තියෙන අනිවාර්ය මේකේ ගවයසම මේක ගැන සතුරු වෙන්නත් බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඇත්තටම සමහර ලාට අපිට මේ පෘථග් ජනමය හැටියට එහෙම වේදනා ලැබෙන හැබැයි අපි සමාජ ක්‍රමයක් ගැන හැටියට හිතුවේ නැත්තම් ළමයි බාහිර දේවල් සුන්දරත්වයන් එකම ඉගෙන ගන්න ඕනේ කියලා හිතුවොත් එහෙම දැන් ඇති වෙන ත්‍රාඩ සමාජයක් ඇති වෙන්න බෙමින් යන ඔවුන් ටැබ් කියවන සමාජයක් බවට පත් වෙන මොනේ මොන බලන්න ආවේ නෑ. අනිත් එක මේ වයලන්ස් මේ ප්‍රචණ්ඩත්වය දැන් අපේ සමාජයේ මොන තරම් අද ඊයේ පෙරේද නිවුස් බැලුවාම තියෙන ප්‍රචණ්ඩත්වය ඒකෙන් තව කෙනෙක් ඉවසන්න බෑ. තව කෙනෙක් විඳින්න බෑ. පරදින්න බෑ. පරදින්න බෑ. දැන් අපි අපි තව කෙනෙක්ගේ අදහස් තු දෙන්නේ අපි ඉගෙනගත් ප්‍රධානම කාරණේ පරදින්න පෙරදුනාම ඉවසා ගැනීම. අද එහෙම බෑ. ඒ පෙරදිනවා කියන එක පෙරදිච්චා ඉන්නවනේ. මං අපි අපි අර මරු අර ඒක මහාචාර්යරෙක් අහනවා. ඉතින් පන්තියක 40ක් සිටියොත් හැම පන්තියකම දෙවෙනියෙක් සිටී. හැම පන්තියෙම තුන්වෙනියෙක් සිටී. හතරවෙනියෙක් සිටී. පස්වෙනියෙක් සිටී. 39වෙනියෙක් සිටී. 43වෙනියෙක් සිටී. ඔක්කොටම එක වෙන්න බෑ. මේ නාට්‍යයේ මේ විකෘති නාට්‍ය ගැන බොහෝ අය વિચાર කියෝ සහව කොහේද මේ ටියුෂන් කරන ටියුෂන් කරන නාට්‍ය නෙමෙයි මේක. ආ ඉස්සර ගියාම කතාවක්. මේක මේක මේ ටියුෂන් අයට විරෝධී ගැහමගේ. මගදී තිබිච්ච සම්මන්ත්‍රණයක මගෙන් ගුරුවරු කිව් දෙනකද මේ ගැටුම මොකද්ද කියලා මූලික ගැද වෙන නාට්‍යවල චරිත අතරේනේ ගැටුම තියෙන්නේ. මේක චරිත අතර යම් කිසි මූලික පේන ගැටුමක් තිබ්බට මේ චරිත සියල්ලම ගැටෙන මේ පෞද්ගලික සමාජ ක්‍රමයක් තියෙන. මේ හැමෝම තරංගයකට හවුවෙලා මේ අම්මා දුව මේ මේ දක්කගෙන යන්නේත් මේ අම්මත් දන්නේම නැහැ අම්මා මේ තරංගයට හවුවෙලා. ඔව් අම්මා කියනවා මේ අනිත් හැමෝම කරන්න දෙන්නේ මේ මාත් කරන්නේ. මම වැරද්ද නෙමෙයි කරන්නේ. අම්මා හිතන්නේ මේ ඕකේ අදරුවට දෙන තියෙන හොඳම දේ තමයි කියලා අපිත් ඒකනේ කරන්නේ. ඉතින් අම්මා හිතන අනිත් ඔක්කොම කරන දේනේ කියලා. දැන් ඒකේ තියෙන භයානක තත්වය ඒකත් එක්ක බැලුවා මේ ප්‍රියංගනි සම්පත් මේ ඔක්කොමල්ලා ගැටෙන්නේ ඒ තියෙන පවතින ක්‍රමයක් එක්ක මේ ඉතාම ගැඹුරු මම හිතන්නේ ලංකාවේ මේ ප්‍රශ්නය ගැන කතා කරපු එකම නාට්‍යය. සා මේ යනගත වෙච්ච මේ මේ පිළිබඳ බය නැතුව නිර්භය ප්‍රකාශයක් කරනවා සෝමලතා සුභසිංහ කුරුකිහාර. අවධානයට යොමු කරන්නේ දැන් ඇත්තටම නාට්‍ය බලන හුඟක් දරුවෝ ඇවිල්ලා කියනවා අඬන සමහරලාට අනේ සර් මේක අනේ අපිට මේ නාට්‍ය අපේ තාත්තලට අම්මලට පෙන්වන්න බැරිද? මොකද මේ දෙමෝපියංග දැනුවත්කම මොකද තරුණයන් මේ නව යෞවනයා මුණ දෙන මේ ඛේදනීය ඉරණම ගැන හුඟකලට දැන් තරුණයන්ගේ නාට්‍යවලත් කතා කරන්න වෙන විදිහේ මාතෘකා වෙන ප්‍රශ්නනේ. සා විකෘති බලන්නේ දැන් අම්මලා තාත්තලට විකෘති බලමු දැන් මේ තාත්තගේ ලැබුවත් ඔයලා පාඩම් කරගනි කියනවා එච. ඔව්. අපි ඇන්ටිගෙන ඉරෙව්. අපි මේ දර්ශනයක් විකෘති නාට්‍ය දර්ශනයක් බලලමුද? ෂා හොඳයි. කෞශල්‍ය ලබන සතිය තමයි මාතේ සොඳුරු ආජාවට ගෙන්නන්න ඕනේ. නිවේදන කටයුතු වලට. මාව කම්මලා දැම්මා යදට. මේ උඹ නටන හරියක් නටලා ඉවර කරා මේසුමානේ. ඇයි? මෙන්න මේකෙත් තියෙන ලබනසති ප්‍රතිපලේ නෝළුමේ. ඒක නම් ඇත්ත බා. මං නටලා ඉවරයි ඉති. ෂුව මට මෙඩිසින් නම් අවුට්. ඉතින් මට දෙයියන් ගේම පිහිට. බොන්දට ලකුණු අරන් ඇති. අඩු ගන්න බයෝ සයන්ස් අතේරි. බයෝ සයන්ස්? අපෝ අපේ අම්මට බයෝ සයන්ස් කිව්වම නිකන් වහ කඳුරු වගේ. දොස්තර 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 පුදුමයි. ඉතින් උඹ මොකද ඉතින්? මට නම් ඔය කොහොමුණත් එකයි බා. අපේ අම්මනේ කියන්නේ
උඹට සැප ජීවිතයක් යනවා දකින්න නෙලා මෙයෝ කියලා. ඉතින් සැප ජීවිතය කියන්නේ තමන් මානසිකව පිළිගන්න සූදානම් ජීවිතේ. මං හිතන්නේත් එහෙම තමයි. ඒත් අපේ අම්මා හිතන්නේ වෙන විදියකටනේ. අපේ අම්මගේ සැප ජීවිතය කියන්නේ මිනිස්සු ලොකුවට පිළිගත්ත රස්සාවක් කරලා ලස්සන ලොකු ගෙයක් හදලා කණ්ණාඩියෙන් බැලුවා වගේ පේන පොලව ග්‍රැනයිට් කරලා ගාඩන් ඩෙකෝ කරලා. ඒ කිවි? අර බම් වත් අලංකරණය කියන්නේ. අර අර වත්තේ අපූර්වට තියෙන ගස් ටික ඔක්කොම කපලා තනකොළ හිටවලා කැලෙන් ලොකු කළු ගලක් ගලලා වත්ත වැද්දෙන් තියලා ඔකනේ. තව බඩු මුට්ටු තියලා. බඩු මුට්ටු කිව්වම ජීවිතේට එලියට අරගන්නේ නැති පිංගම් කෝප්ප වලින් අල්මාරි පුරවලා. ඉත තාත්තා මොකද කියන්නේ? තාත්තා දෘෘතිය සමිතිකාරයනේ. තාත්තා කොහමතෝ ප්‍රතික්ෂේප කරන්න කෙනානේ. තාත්තා නම් කැමති මං ඉහෙලට ඉගෙන ගන්නවට. ඇත්තටම මාත් කැමති ඉහෙලට ඉගෙන ගන්න. හැබැයි එකක් පස්සේ පන්නල වෙහසෙනෙක් ගන්න අපේ තාත්තගේ කිසිම විශ්වාසයක් නැහැ. තාත්තා කියන්නේ කොයි දේ වුණත් කමක් නැහැ හොඳට ඉගෙන ගත්තොත් කියලා. මාත් එහෙම තමයි බං හිතන්නේ. ඉතින් උඹ මොකද කරන්න හිතන් ඉන්නේ? මන්න විශ්වවිද්‍යාලය තේරෙන ගන්නේ විභාගේ පාස් ඇති ප්‍රතිඵල විට උනාම් බලනවා. අපේ තාත්තරදී සිතාර ගත් තිබ්බොත් තාත්තා සක්විති රජනේ. තාත්තගේ හිතේ මටත් තබ්ල කුට්ටමක් තිබ්බොත් ඔක්කොම හරි ගිය. හැබැයි තාත්තගේ ආකල්ප නිසා මට හරි ලේසි බා. මං කැමති මට පුළුවන් දෙයක් හොයලා බලලා ඒ වගේ දෙයකට යෙදෙන්න පුළුවන්. අම්මා මොකද කියන්නේ? අම්මා අම්මා ඔක්කොටම අපක්. තාත්තා නම් තව ඉඳලා හිටලවත් කියනවා මේ සම්පත් ඔහොම ඉඳලා පුළුවන්ද? ඔය ඩැඩි ටිකක් මහන්සිලා වැඩ කරන්න ඕනේ නේද? එතකොට අම්මා කියනවා මේ 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 ඔහොම හොඳා ඔහොම හොඳා. උඹ තාම මොනව මහන්සි වෙන්නද? උඹත් අර පන්දම අතර ගත්ත කපුව වගේ ආවේසලා දඟලන්න ඕනේ නෑ නේ. අපේ අම්මට ඉතින් මුද්‍රා නාට්‍ය පටන් ගත්තොත් කන්න බොන්න ඕනේ නැහැ. මේක කොච්චර එකක්ද සම්පත්? හරි. අපි නාට්‍ය රස විඳගෙන ඉස්සරහට යන ගමන් මට මතකුණ මේ සිනමා රංගය ගැන කතා කරන්න ඕනේ. ප්‍රසන්න ජෝම් ලියලා තියෙන ආටිකල් එකේ මම මේ කරුණ හොයාගත්තේ ලෙස්ටර් ජේම්ස් සීරීස් ගේ මඩල් දුව සුනිල් නාරත් මහත්මයාගේ සිරිබෝ අයියා තිස්ස අබේසේකරණේ මහගෙදර විරාගය ටී අර්ජුනගේ වසන්තයේ දවසක් අශෝක හඳමගේ මේ මගේ සඳයි දක්වා සිනමා මට කීප එකක් තෝරා බේරාගෙන සොම්නතා සුමසේ මහත්තය රඟපාලා තියෙනවා. චාන්දිනකාරය ගැන මොනවා හරි කියන්න පුළුවන් සිනමා රංග වේදිනියක් හැටියට ඔබ දැක්කේ කොහොමද අයියෝ? ඇත්තටම මම ওই කිව්ව චිත්‍රපටි වලින් එකක් බලන්න මහා ගෙදර විතරයි මම දැක්ලා තියෙන්නේ. විරාගේ අපි කෞෂිට කියමු ඒ ගැන කියන්න. කෞෂිට කියමු. ඔව්. ඒ පරාජය බාර ගන්න එක. නෑ මෙහෙමයි. අම්මා ඇත්තටම හොඳ රංගන ශිල්පිනියක්. ඇය මම ඇත්තටම ඇයගේ කැමැතිම රඟපෑම තියෙන්නේ ඇය ගුරුගෙදර කියන චිත්‍රපටයේ රඟපාන සැහෙන චිත්‍රපටිය ගන්නවා රඟපාලා තියෙනවා. නමුත් ඇය ඒ තිබිච්ච අපි කියමු ඩිමාන්ඩ් එක ඇයට රඟපාන්න තිබිච්ච අවස්ථා පවා ඇය අත්හැරලා දැම්මා නාට්‍ය කලාව වෙනුවෙන්. ඇත්තට ඇය රංගන ශිල්පිනියක් හැටියට ඉදිරියට එන්න තිබිච්ච අවස්ථා හුඟක් ඇය අත්හැරලා දැම්මා. ඇයට ඕන උනේ මේ නාට්‍ය කලාව ස්ථාපිත කිරීම තමයි. හදිසි විරාමයකට අපි ගිහලා ඉක්මනට මෙමු. හැමරිදම උදේ 8 වෙනකොට අපිත් එක්ක අවදිවෙන්නේ ඉතින් අවදිවිලා ඉන්න ඉඳලා ඇස්ත වෙන ආලින්දේ වාඩි වෙන්න වෙනවා. මේ සොඳුරු ආඥාවත් එක්ක එකතු වෙනවා. අපි දෙන ආඥාව නාට්‍යකරුවන් සමග සුන්දර වෙමින් දුන්නාට සමහරවිට අපි විවිධ පණිවිඩ අපි අතරින් අරගෙන එන්න පුළුවන්. අද මේ කතා කරන්න ඕන කාරණයක් තියෙනවා. මේක කතා කරන එක හොඳ තමයි. හා කමන්නේ කතා කරමු. හොඳ නෑ හොඳ කතා කරන්න අරග දෙයක් නෙවෙයි. කතා කළ යුතුම කාරණයක් මේ සුදර්ශය ගැන කතා කරනවා කියලා මට හිතුණා. නාට්‍යකාරයෙක් හැටියට සුදර්ශී වෙනුවෙන් පෙනීන හිටියොත් එහෙම ඒක ලොකු අම්මා තාත්තා අමතක කරා වගේ වැඩක් වෙනවා. සුදර්ශී පිළිබඳ ගැටලුවක් තියෙනවා. කලාකරුවෝ මේ වෙලාවේ සුදර්ශී කියන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපස තියෙන නාට්‍යකරුවන්ගේ සංස්කෘතික ආයතන. හැබැයි කවුරු හිතන්නේ බා මේක සිංහල අයගයක් විතරක් කියලා. මේකේ දේවල මුස්ලිම් වර්ග ඔක්කොම එනවා. ඒකයි මම ඒ නමනවා පාවිච්චි කරන්නේ සුදර්ශී අපේ සුන්දර. අපි හමු වෙන නාට්‍ය පෙරහුරු කරන නැටුම් පෙරහුරු කරන ප්‍රසංගික කලාවේ දේවල් සිද්ධ වෙන රූගත කිරීම
ජීවිතයෙන් පවා සිද්ධ වෙන සොඳුරු ඉසව්ව අහිමි වීමේ අවදානමක තියෙන නිසා කලාකරුවෝ ඊයේත් මේ දවස් කීපයකම විරෝධතාවය දැක්කම මම හිතන්නේ මේ 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 මොන රජේන්ද කවුරුන්ද කියන එකට නෙමෙයි අදාළ කවුරුන්නෝ ඒ හිස් තැන ඒ ඉඩ ඒ හිඩැස අපිට තියන්න සමහරට ආර්ථික වටිනාකම් වලින් බැලුවොත් එහෙම ඒක බිලියන් ගාණක් වෙන්න පුළුවන් ඒ එහෙම වෙන්න බෑ ආර්ථික මනින්න එහෙම නෙවෙයි මම දන්නේ මම මම කාලමනාකරණ ඉගෙනගෙන තියෙන්නේ ආර්ථික විද්‍යාවත් ඉගෙනගෙන තියෙන නිසා කියන්නේ චන්දනාපම චන්දනෙත් අහගත්තා හැම දෙයක්ම මනි නැත්නම් මුදල් මතම මනින්න එපා ඒ කෑල්ල රටට ලොකු දායාදයක් ලොකු කලාකරුවෝ ලොකු නිදහස් මතවාදීන් ගොඩාක් බිහි කරපු තැනක් නේද ඔව් I think එවැනි අවකාශයක් කලාකරුවන්ට එවැනි අවකාශයක්වත් නැත්තම් මොකක්ද ඇත්තටම නේද කළ යුත්තේ තියෙන මේ ගොඩ නැගිලි තව වැඩි එක දිනු කරලා ඒක කලා සංකීර්ණයක් බවට පත් කරන එක නෙමෙයි මේ මිසක් ඒක මම හිතන්නේ අයින් කරන එක නෙමෙයි ඔතනින් මොන තරම් වැඩ කොටසක් සිද්ධ වෙනවද ඉතින් ඒක ගැන අර හැම දෙයක්ම මුදලින්ම මනින්න බෑ අපිට ආනන්ද ගුණවර්ධන මහතා වෙනුවෙන් ඇතුලේ වෙනම ශාලාවක් ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් වෙනම ශාලාවක් නිහාල් සිල්වා වෙනුවෙන් වෙනම ශාලාවක් තිබෙනවා ඒ අතර තව ශාලා හැදෙමින් පවතිනවා මේක දැන් අපි මම දන්නේ නැහැ කොතනද වැරදිද නෙළුම් පොකුණේ එහෙම නාට්‍යකරුවන්ට හිමි වෙන තැනක් නැහැ මා මේ මා කතා කරන්නේ දේශපාලන මොකුත් පක්ෂ නෙවෙයි නෙළුම් පොකුණ අපි හිතුවා ලැබෙයි එහෙම කොටසක් හැබැයි ඒක මිල අධිකයි ඊට ඊට සුසු ප්‍රසංගික කටයුතු තිබේ හැබැයි ඊට වඩා තියෙන තැන තමයි සුදර්ශය ඒ නිසා වහාම අපි රටේ නායකයන්ගෙන් අසුක ජනාධිපතිතුමාගේ අපි ඉල්ලමු අගමැතිතුමා මම හිතන්නේ අගමැතිතුමාගේ මව තමයි මම හිතන්නේ මූලික වශයෙන් ඒකේ ප්‍රධානය කළා තියෙනවා ප්‍රධානය කළා තියෙනවා ඔව් ඇත්තටම මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ඔහු තරුණ සේවා කටයුතු ඇමතිතුමා වශයෙන් ඉන්නකොට හුඟක් ඉස්සර මතකද විකෘති නාට්‍ය බලන් කණ්ඩායම ගෙන්නලා මේ ඔහුගේ අමාත්‍යංශයට කතන්දර දෙකක් කණ්ඩායම ගෙන්නලා ඔහු සෑහෙන අගය කර අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්න කාලේ ඔහු සෑහෙන අගය කළා අම්මට ළමා නාට්‍ය කරගෙන යන්න සෑහෙන්න මේ උදව් කරා ඒ කියන්නේ ළමා නාට්‍ය කියන සංකල්පය එතකොට තිබුණේ නැති නිසා. ඉතින් ඔහුගෙන් මේ කලාවටත් අපේ ඉලාසිරුම් සහ කලාකරුවෝ මම හිතන්නේ මේ වෙලාවේ ගැන විරෝධතාවයකුත් දක්වමින් සිටිනවා. මේකට අපේ සහාය උසහාය. ඇන්ටිගෙනි ගැන අපි තව ටිකක් කතා ගන්න තියෙනවා. මම හිතන්නේ ඇන්ටිගෙනි ගැන කතා කරන්න ප්‍රසන්න හොඳයි නේද? ඔව්. අපි මේ ශාස්ත්‍රපති උපාධිය කරද්දී හැම අපි කොල්ලිව නේද? අපි තුන් දෙනා බැචාලා ආ ඕනේ අපි කියනවා ඒක බැච්චි කිරි ඔව් ඔච්චර ඉතිහාසයක් තියෙනවා කිව්චියෝ මේ ඇන්ටිගෙනි නාට්‍ය මේ සොපක්ලිස්ගේ ඇන්ටිගෙනි නාට්‍ය සොමනතා මිස්ම පරිවර්තනයක් කළා පරිවර්තනයක් කළා ඒ නාට්‍ය නිෂ්පාදනය මේ ඔය අලුතින් දර්ශන දෙකකුත් ඒකට ඇතුළත් කරා ඇන්ටිගෙනි කියන්නේ තුන් ඈදුතු කතාවක් නාට්‍ය ත්‍රිත්වයක මැද එන නාට්‍යයක් ඒතොර ඒ පූර්ව කතන්දරය දන්නේ නැති සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට මේ නාට්‍ය ඉදිරිපත් කිරීමේදී සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට ඒක කතා වටහා ගන්නට අපහසුතාවයක් තියෙන නිසා මිස් ඉතාම අපූර්ව වැඩ කරා පූර්ව රංගයක් ලෙස අර පෙර නාට්‍ය කතන්දරේ සිදුවීම පූර්ව රංගයකින් ඉදිරිපත් කරලා ඉවරලයි ඇන්ටිගෙනි නාට්‍යයේ නියමිත කතාවට ආවේ. කෞශල්‍ය ඉතාම අපූර්ව රඟපෑව හොඳම නිලිය සම්මානයක් ගත්තා. නයන හොඳම සහාය නිලිය වුණා ස්මිනි කිතර. ඔය කාලේ අපි යන්න බෑ නැත්තම් බෑ ගෙදර යන්නත්. ඔව් නෑ ගෙදර යන්න බෑ නෑ. ලොබිය කින්න. ගන්න කියන්නේ අනික තමයි. ප්‍රසන්නිත් ඔය කාලේ අපිත් නාට්‍යක කරුවන් හැටියට සෝමලතා සුබසිංහ මහත්මිය සමග තරඟ වදිනවා. කියන්නේ අපි තරුණ නාට්‍යකරුවන් හැටියට මගෙන් ප්‍රසන්නිත් ගිහම නිෂ්පාදනය තියෙනවා. එතකොට අපි ගිව්වේ දැන් අපි විරෝධයක් දක්වනවානේ ඇන්ටි ගණී කියලා තමයි ගිව්වේ බලන්න. සම්මාන ටික ඔක්කොම හම්බුණා. මේ ඒකේ නාට්‍යය ඉතාම වටිනාකම තියෙන දැන් මේක ග්‍රීක නාට්‍යයක්. නමුත් මිස් ඒකේ තියෙන ඒකේ කතා කරන ඒ කේදාන්තයේ වඩා ප්‍රේක්ෂකයන්ට දැනවන්න මොකද මේ නාට්‍යය ග්‍රීක නාට්‍යයක් වුණාට අපි ඉදිරිපත් කරලා ලාංකේය ප්‍රේක්ෂකයන්ට ඒ නිසා ඉතාම අපූර්වට උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ පී.වි. නන්දසිරි මහත්මයා මේ මගින් නිර්මාණය කරලා මේ මේ සංගීතය මගින් මේ නාට්‍යයේ තියෙන සංවේදීතාව මිනිසුන්ට දැනුණා ඉතාම හොඳට. මෙතන ලංකාවේ කරපු ග්‍රීක නාට්‍ය නිෂ්පාදන අතර සිංහල වේදිකට ආපු ඉතාම උසස් නිෂ්පාදනයක් කෞශල්‍ය වන්න සින්දු කියයි නෑ අම්මෝ බෑ අපි ඉතින්සල මට දෙන්න විවේකේ චාන්දනයක් ආව යවන්න ඕනේ අපිට දැන් මන්ට මේ නිසා ආයත් එක අන්තිම වචනේ කතාලා මේ යන්න ඕනේ අර අර මේ දුර ගිහිල්ලා එනකොට නිදිපති දීපු බස් එක ඉවත් හිටියද මැඩම් ඉරිටන් දීලා ඔක්කොටම නෑ ඔයා ඉඳලා නෑ මගේ පස්සේ කතා කරන්න කියන්නේ ඒ කියන්නේ සින්දු කියනවලු මේගොල්ලෝ කියනවා කියනවා ඉවරන්නේ නැලු දැන් හෙට ආයේ මේ අනගම හෙට උදේ ආයේ ෂෝ එකල්ලු
ඉතින් මේ ළමයි උගුරු ටික කඩා ගයි කියලා මේ ගිහිලා විටමින් පෙති දීලා ඇවිල්ලා ඊට පස්සේ මේ පියතුම අහලා තියෙනවා ෆර්නෑන්ඩෝ මහත්තයා මොනවද දුන්නේ ඒගොල්ලන්ට පිරිටන් දුන්නා කියලා විනාඩි 10ක් ඇතුළත ඔක්කොම නිදිලු මට දැනෙන ගෞරවය ආදරය එහෙම වචනකින් ඇත්තටම මට කියන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒකෙම තියෙන ලොකු කාරණයක්. වචනකින් කියන්න බෑ කියන්නේ ලොකු ගොඩාක්. සුති නිදිමතේ හරි ආවට. අපි ඊළඟ ජවනිකාවට ගිහින්. ඊළඟ ජවනිකාව මේ ලබන සතියේ අපි දෙන්නේ නමස්කාර කරන්න බෑ. ඊග ජවනිකාව මගේ අනිත් නාට්‍ය. අපි ඉන්නේ ඊළඟ කෑලට. ඒ කියන්නේ අපි කෞශල්‍යයි චන්දන ගැන කතා කරන්න එනවා. ඒකට පෙරවද නම් මේ ජවනිකාව තියෙයි. සින්දුව නෙමෙයි. අපි ජවනිකාව කරමු. ජවනිකාව. එහෙනම් සින්දුව තමයි. හා හරි. හොඳයි. ගාමන අදින පුරන විදිය අනුමාර්ග පහක් මෙතන තියෙනවා. මේවා දැක්ක ගම මිනිස්සුන්ගේ හිත සල්ලි දෙන හිතනදී අස්වාභාවික තත්ත්වයකට එනවා. මෙන්න මේ පළවෙනි මොස්තරේ විනෝදෙන් ඉන්න කොරා. විනෝද කොරා. නවීන ප්‍රවාහනයේ ගොදුරක්. මෙන්න මේ ඊළඟ මොස්තරේ යුද්ධෙන් තුවාල ලැබුවේ. ගැස්සෙන එක නවත්ත ගන්න බෑ. මේවා දැක්කම මිනිස්සුන්ගේ හිත ගැස්සෙනවා. හැබැයි මිනිහට යුද්ධෙන් ලැබුණු මෙඩල්ස් දැක්ක ගමන් හිත උණු වෙනවා. මූට සල්ලි දෙන්න. මෙන්න මේ ඊළඟ මොස්තරය නවීන කර්මාන්තයේ පීඩිතයා කඩා හැලුණු පපු පෙදෙස. උඹට මතකයි සිමෙන්ති බොනන්සේක? හාමතේ ඉන්නුල්ලව දවස් ගණන් වැඩ ගත්තා. ගෙවීම් හොඳයි. හැබැයි මුන්ට කවුරුත් කියලා දුන්නේ දවසට පැය 12ක් 18ක් සිමෙන්ති කුඩු හුස්ම ගත්තම ඇති වෙන ප්‍රතිඵල ගැන. මෙන්න මේ ඊළඟ මොස්තර. ට්‍රැෆික් පිස්සා. මුගෙත තියෙන කසය. මූ නිකන් ආවේශ වලගේ හිටම හිට දුවනවා. හරියට ගහන්න වගේ. ඔන්න ඔතන තමයි යෝක වෙනස් වෙන්නේ. ගහන්නේ අත් දෙක උස්සලා හොඳටම අඬනවා. මිනිස්සු කොච්චර සැනසෙනවද කිව්වොත් මූට සල්ලි දෙනවා. මෙන්න මේ අන්තිම මොස්තර අන්දේ ප්‍රබලයි. හොඳට බලපං උන්දිය. පලක් නැති
බිම බලා මට බුලි වෙලා ඉන්න පැකි ඉන්න පැකි මං කොනා වෙලා තෝ රජා වෙලා පලයන් බලන් ඉන්න තෝ ගල් මූසයා පොකට් අස්සේ කාසි සත්ති මගේ කනට පොදුර පොදුර කැස්සේ සල්ලි බැස්සේ දීන දිස්සේ මගේ හිතේ විතර විතර ගැස්සේ පොකට් අස්සේ කාසි සත්ති මගේ කනට පොදුර පොදුර කැස්සේ සල්ලි බැස්සේ දීන දිස්සේ මගේ හිතේ විතර විතර ගැස්සේ අපි අපව වැඩසටහනට එනකොට මේ චන්දන අපව ඇඳි කරගත්තා. අපි යම් යම් නාට්‍ය ගැන කතා බහ කළා. පුංචි පුංචි අඩුපාඩු පුරවන්න තියෙනවා චන්දනට. ඔව්, අර මේ ඉස්සලා අපි සාකච්ඡා කරන්නේ ඇන්ටිගනී සහ යදම් නාට්‍ය. මේ දැන් ඒවා මේ සොමලතා සුබසිංහ මහත්මිය විසින් අර යෝන් නාට්‍ය කියන සංකල්පයම තවදුරටත් වර්ධනය කිරීමක් හැටියට සලකන්න පුළුවන්. දැන් අර යදම් කියන නාට්‍යයේ මේ කුඩා ළමුන් දෙදෙනෙක්ගේ චරිතයක් තියෙනවා. මේ අනාථ වෙච්ච දෙමව්පිය නැති මේ ළමයි දෙන්නව පාවිච්චි වෙනවා ඒ නාට්‍යයේ මුල් පිටපතේ. මේ හිරේ ඉන්න අර ගරිල්ලා නායකයාට පිස්තෝලයක් යවන්නේ. ඒක නිකන් බොහොම සරලව ඒ නාට්‍යය තියෙන. නමුත් ඇය විසින් මේ ශ්‍රී ලංකා නිෂ්පාදනයේදී ඒ කුඩා ළමුන්ව යොදා ගැනීම මෙවැනි කටයුතු සඳහා දැන් මේ විශාල විප්ලවයක් සිද්ධ වෙනවා රටේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්. නමුත් ඇය ප්‍රශ්න කරන්න බැලුව ඒ සමාජ සාධාරණත්වය සමග මේ කුඩා ළමුන් මේකට යොදාගෙන ඇති වෙන්න පුළුවන් ඛේදවාචකය. ඇය ඒ අර ළමයින්ගේ දෘෂ්ටි කෝණය ඒ නාට්‍යයටත් ඉදිරිපත් කරා ලංකාවේ නිෂ්පාදනයේ. ඊළඟට දැන් ඇන්ටිගනී නාට්‍ය නිර්මාණය කිරීමට ඇයට ප්‍රබලම හේතුව වුණේ මේ ඇන්ටිගනී නාට්‍යයේ තියෙනවා මේ ඒ ග්‍රීක විශ්වාසය අනුව මරණයක් සිද්ධ වුණාම ඒ අවසන් ගෞරව නොකොට මේ ඒ ඒ මලමිනිය තිබෙන්න හැරීමෙන් ඒ මැරුණ කෙනාට විශාල අගෞරවයක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට දැන් එවකට ඒ අපේ ලංකාවේ සමාජයේ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. මරණයන් සිද්ධ වෙලා තියෙනවා මලමිනි දකිනවා යම් යම් මේ මේ තැන්වල. ඒගොල්ලන්ට අවසාන ගෞරවයක් නැහැ. එතකොට මේ ඇන්ටිගනී නාට්‍යයෙන් ඒ තරුණයන්ගේ ගැටලුවක් ඉස්සරහට ගේන්න උත්සාහ කරා ඒ ශාස්ත්‍රීය නාට්‍ය භාවිතා කරලා. ඉතින් ඒකෙන් නිරූපණය වෙන්නේ දැන් ඇය විසින් විකෘති නාට්‍යන ආරම්භ කරන ලද යෝන් තරුණ නාට්‍ය ඇය ඒ සංකල්පය දිගටම ඉදිරියට අරගෙන ගියා. විවිධ නාට්‍ය අධ්‍යක්ීම් විවිධ ව්‍යසන විවිධ කෘතීන් ඇසුරින් කතා කරනවා. තරුණයන් සමහර විට ඒ මුල් කෘතියේ බලාපොරොත්තු ඒක නෙමෙයි. එහෙම වෙන්න පුළුවන්, එහෙම වෙන්න ඕන. නමුත් ඇය ඒ අර්ථකථනය ඉදිරියට ගත්තා. ප්‍රදේශයට වෙනස් කරගන්න පුළුවන්. කවශ්‍යල මම කැමති මේ අපේ අවසාන භාගයේ තියාගන්න ඔය දෙන්නෙක් හැවෙලා මේක ඉදිරියට අරන් යෑම පිළිබඳ මම හැමදාමත් නාට්‍ය කරුවා නැති නාට්‍ය කණ්ඩායම එනවනේ. ඔවුන් නමුත් ඊළඟ પરම්පරාව හෝ දූදරුවන් හෝ කවුරුන් හෝ සංගමයක් හෝ ඉදිරියට අරන් යෑම ඉතා වැදගත්. දැන් සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් කියන එක තමයි දැන් තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ? ඒක මම හිතන බැලුවෙත් මේ ඕගොල්ලන්ගේ අලුත්ම නාට්‍යයක කොටසක්. ඒ ගැන කතා කරන්න අපිට පුළුවන්. දැන් මට මේ අර කිව්වනේ එක්තරා මේ අර මුදලෙන් හැමදේම මනින්න බෑ කියලා. ඇත්තටම මගේ මව ඇය හදපුගේ උඩ තට්ටුවේ ජීවත් වෙන ගමන් පල්ලෙහා තට්ටුව සම්පූර්ණයෙන්ම කලාව වෙනුවෙන් යොමු කරලා තියෙන්නේ. ඉතාම ඉඩම් සියලු දේම වටින තැනක. ඒ කියන්නේ ඕන කෙනෙක් ඇවිල්ලා පුහුණුවීම් කරනවා, ඇවිල්ලා රැයට නිදා ගන්නවා. ඉතින් මං කියන්නේ මේ කලාව සහ ඇතැම් දේ අපිට මුදලින්ම මනින්න බෑ කියන එක මං ගැන කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. මට ඒකට මං චූටි උනපූර්ණයක් කරන්නම් කවුදලා. සෝමලදා සුබසිංහ කසාද බඳින්නේ එසේ මෙසේ පුද්ගලෙක් නෙවෙයි. සෝමලතා සුබසිංහ මැඩම්ට නාට්‍ය වේදිනියක්ගේ චරිතය රඟපානවා වගේම ජීවිතේ විටක තානාපති බිරියක් වෙන්න වෙනවා, විටක ආණ්ඩුකාරවර බිරියක් වෙන්න වෙනවා. ඒ වගේ වගේ මහා පරිපාලන සේවයේ නියැලෙන කෙනෙක් තමයි ලයනල් ප්‍රනාන්දු. ඔබේ හැබැයි විවාහ වෙනකොට බොහෝම සරවත් ඒ ස්ටේටස් කිසිවක් මැඩම් ගණන් ගන්න. එයා නාට්‍යකාරවයි වෑන් කෙල්ලවගෙන යන කෙනා. ඉතින් එතුමාගෙන හැබැයි මතක් කරන්න ඕන මේ වෙලාවේ අනිවාර්යෙන්. ඇත්තටම තාත්තා නිසා තමයි අම්මට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වුණේ. ඊගාවට තාත්තා වගේම චන්දන නිසා තමයි අම්මගේ නිර්මාණ හැම එකක්ම පෝෂණය කරන්න චන්දන ඉදිරියට යනවා. පුදුම සහයෝගයක් අම්මට දුන්නා. එතකොට දැන් ඇය නැතුව ඇයගේ නාට්‍ය සමග
ඉන්න අතර ඔබ 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 පරම්පරාවදින අතර වැරද්ද කෞශල්‍ය ඇවිල්ලා වැරද්දක් හැදුවා මේ කියන්නේ සමහර අය කිව්වා මේ මට කතා කරලා අහනවා විකෘති කෞශල්‍ය ප්‍රනන්ද කියනවා නෑ ඒක සෝමලතා සුබසිංහ නාට්‍ය නෝ දැන් කෞශල්‍ය ප්‍රනන්ද කියන නාට්‍යයක් තියෙනවානේ ඔබ දෙපළ නිෂ්පාදනය කරන ඒ ගැන කතා කරමු ඔව් මම මේ දැනට නාට්‍ය තුනක් නිෂ්පාදනය කරලා තියෙනවා සඳලඟ මරණය මාස්ක් කියලා මේ දැන් මම දැක්ක ජනතා ද්‍රෝහියා කියලා නිෂ්පාදනයක් ඒකෙම තියෙනවා මේ enemy of the people කියන නාට්‍යයේ ඔය ජනහතුරා කියලා කියන්නේ ප්‍රේකමනේ ඒක ඒක තමයි සුනන්ද මහේන්ද්‍ර මහත්මයා ඔව් සුනන්ද මහේන්ද්‍ර මහත්මයාගේ පිටපත තමයි මම නිෂ්පාදනය කරේ දැන් මම නිෂ්පාදනය කරලා තියෙනවා මේ දුටුතැන අල්ලනු කියන නාට්‍යය ඒක ඒකේ සින්දුවක් තමයි මේ පෙන්නුවේ ඒක ඔරිජිනල්ද ඔරිජිනල් ස්වතන්ත්‍ර නෙමෙයි ඒකත් මම මේ වොලි සොයින්කා කියන නයිජීරියානු නාට්‍ය රචකයාගේ ඔපෙරා වන් මියුසික් කියන නාට්‍යය අරගෙන නමුත් මේක අපි ඇත්තටම අනුවර්තනයක් බවට පත් කරා. ඒ කියන්නේ මමත් නාට්‍ය කණ්ඩායමේ කීප දෙනෙකුත් එකතු වෙලා විශේෂයෙන් නිලංක දහනායක තමයි මේ නාට්‍යයට ගීත ලිව්වේ. එතකොට ශානක සහ කනිෂ්කයි මමයි එකතු වෙලා මේ නාට්‍ය අපේ ජන අපේ කටවහරට පරිවර්තනයක්නේ අපේ කටවහරට පත් කරන ගමන් ඒ නාට්‍ය අපේ අත්දැකීමක් බවට පත් කරගන්න අපේ රටේ අත්දැකීමක් බවට පත් කරගන්න සෑහෙන නාට්‍ය පිටපත හැදුවා. එහෙම කළා තමයි ඇත්ත. හැබැයි මේ නාට්‍යයේ තියෙන අත්දැකීම අපේ රටට ඉතාම කිට්ටුයි. ඒ කියන්නේ ඇත්තටම තුන්වෙනි ලෝකයේ රටවල් වල හැම රටකම තියෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. අනුවර්තනයේදී ඒක හරි පරිස්සම් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට හොඳටම ගැළපෙන විදිහට කරගන්න අපි සමහර පැරණි ඉගෙනගත් දේවල් වගේ අර සමහර ජර්මනි වැලිතලප තියෙන ඇත්තටම අපි වැලිතලප ආරන් තියෙන කෘතිනුවට එහෙ ඉන්නේ ගූස් මෙහෙ කුකුලා වෙන්න පුළුවන් වගේ දේවල් වගේ ඔබ කැලින්ම අපිට මේක ඇඩැප්ට් කරා. හැබැයි ඔව් ඒක අම්මා තමයි අපිට ඉස්සෙල්ලම පරිවර්තනය කරලා දුන්නේ. අම්මා පරිවර්තනය කරලා දුන්නා ඊට පස්සේ අපි ඒක සකස් කරා. අපි තව නාට්‍යක තව දුටුතැන අල්ලන නාට්‍යයේ තව දර්ශනයක් මේ දර්ශනයත් බලලා අපි කතා බහ කරමු. මිනිත්තුවක් කමිෂන මිනිත්තුවක් මේ ටික ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් මට තවස තේරෙන්නේ නැහැ. මෙතන හරි පොඩ්ඩයි හොඳ වැටලීමකින් හොඳ ගානක් එකතු වෙන්න ඕන. හිතන්න මේ පත්‍ර වලට ඉන්නේ කොහොමද කියලා. හරි. ඔහෙට දැලකට හංගන්න කීයක්ද ඕනේ? 100ක්, 200ක්, 300ක්. ඔහෙට හංගන්න 500ක්, 600ක් දීලා මං හංගන්න 1000ක් ඇඳවන අධිරාජ්‍ය ගෞරවණ දින උත්සවයට. ඔය මොකටද දෙන්න හදන්නේ? මිස්ටර් බ්‍රවුන්. ඔහෙ මාව තරහ ගස්සනවා මිස්ටර් බ්‍රවුන්. හොරකම් මංකොල්ල කෑම් මිනි මැරුම් මේ හැම එකටම නම ගිය එකේ වචනට ඔහේ අන්තිම අහිංසක මිනිස්සු පිරිසක් තමන්ගේ ජාති කුසල සූදානම් හිතර කඩා පැන්නා. මුණ්ඩ ඕනේ ප්‍රීති ഘോഷා කරන විශාල ජනකායට එකතු වෙලා කොඩි වරන්ඩ විතරයි මිස්ටර් බ්‍රවුන්. අන්නේ ඇඳුම් කොඩි සූදානම් කරගෙන ඉන්න තමයි ඔහේ මගේ සහායිකාවට බාධා කළේ. මුම් මගේ මැෂින් එකක් කඩලා දාලා මම දානා ඩැමේජ් වලට නඩු. මෙගා චීෆ් කැප්ටන් මැක්හීත්කෝ. ඒකට මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ කොහොමද? හරි. මේ උඹල ඔක්කොම පළල් මෙයාත් එක්ක උඹලට මගදී තව 100 200 කට උඹලත් එක්කම හිර ගෙදරට යන්න. හැබැයි උඹල වෙනුවෙන් දුප්පත් මිනිස්සු දහස් ගණන් වීදි බහි. හැබැයි මිස්ටර් බ්‍රවුන් හෙට අධිරාජ්‍යයගේ උතුරු බඳින උත්සවයේ දවසේ හරියටම අධිරාජ්‍යයගේ රිය පෙරහැරත් එක්ක රාජකුමාරවරු, බිසෝවරු, ඒකාධිපතිවරු, ජනාධිපතිවරුත් එක්කම දුප්පත් මිනිස්සු දහස් ගණන් ගමන් කරයි උඹල පළල් මෙයාත් එක්ක. ඔයගොල්ලෝ මොනවද ඕනේ චීෆ්? කැප්ටන් මැක්කී අතනට ගන්න නද රෑම හෙට උදේ නඩු දාලා මරලා දාන්න ඕන. මම දන්නේ ඌ කොහෙන් හොයාගන්නේ කියලා. දන්නේ. ලැජ්ජයි. ඉතින් මට බෑ මං ඌ අමන්නද? මැක්කීත් වගේ නම ගිය හොරෙක් හොයාගන්න බැරි නෝ එහෙම මොන පොලිස් කාරේ. මේක බ්ලැක්මේල් එකක් මැඩම්. සූදුවයි ගෑනුයි. ඔහෙට අද රෑ පැනලා හොයාගන්න බැරි තරම් ඒ වගේ පොට්ටුංගක් මෙහෙ නෑ. ටිකක් කල්පනා කරන්න. ඒ මැක්. ඌ අතන උඩ ගන්න වෙනුට ඇත්තම දඩයන් කරන එක. ටිකක් සාධාරණ වෙන්න මැඩම්. හොඳයි. මං ඔහෙට මිනිහව කොටු කරලා දුන්නොත් මං ඊතුරුරේ කරන්න.
සොඳුරාඥාව අන්තිම විනාඩි කීපය හොඳ වැදගත් දේවල් ටිකක් අහන්න පුළුවන්. එකක් තමයි මේ කණ්ඩායමේ ඉදිරි නාට්‍ය දර්ශන කොහෙත් තියෙන කියලා බලා ගන්නත් අපිට අහගන්න පුළුවන් වෙන අතරම ලබන සතියේ අපි විශ්වාස කරනවා ඉතාම සුන්දර ජන නැටුම් සමග ජනක් කණ්ඩායම ගෙන්නන්න අපේ ඔබ දුටු බොහොම ජනප්‍රිය නාට්‍ය ගණනාවක රංගන සංගීත ජන ප්‍රේමලාල් මහත්මයත් එක්කයි අපි ලබන සඳුරාඥාවනිකුත් කරන්නේ. ඔබට මතකද අපි පටන් ගත්තේ ජයලත් මනෝරත්නයන්ගේ, ඊට පස්සේ ශ්‍රියන්ත මැන්ඩිස්, ඊට පස්සේ සරත් කොතලාවල්. අද අපි සෝමලතා ගැන කතා කරන්නට කෞශල්‍යා සහ චන්දනත් සහ තවත් ශිල්පීන්. ඉතින් මේක ඔබ බලන බව අපිට විශ්වාසයි. ඒ නිසා කෞෂි මේ අවසන් විනාඩි කීපයේ මේක නාට්‍ය කලාවක් සේම මේ ව්‍යාපෘතියක් ව්‍යාපාරයක් විය යුතුයි. නැත්තම් මේක ඔබට අවශ්‍ය තුන්වැන්න ආවේ නැත්තම් වැඩක් නැහැ. මොනවද ඉදිරි කටයුතු, කොහොමද ඒවට සංවිධානය වෙන්නේ? ඔව්, දැන් මගේ මවගේ විකෘති සහ ළමා නාට්‍ය හුඟක් පාසල් දර්ශන පාසල් වලින් ලංකාවේ විවිධ ප්‍රදේශවල පෙන්වමින් යනවා. අපේ දෙසැම්බර් මාසේ පළවෙනිදා, දෙවෙනිදා සහ තුන්වෙනිදා අපි ලයනල් වෙන් ශාලාවේ විකෘති මං නිෂ්පාදනය කරපු දුටු තැන අල්ලනු සහ කතන්දර දෙයක් කියන ළමා නාට්‍ය ඒ දර්ශන තුන අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒක හරි වැදගත්කම තියෙන්නේ මේ චන්දන්ට ඉස්සලා මං කියන්නේ දැන් විකෘති දහවන ශ්‍රේණියේ නාට්‍ය රංග කලාව සඳහා නිර්දේශිතයි. තොප්පි වලින්ද 7 වෙනි ශ්‍රේණියේ සිංහල භාෂාව සඳහා තියෙනවා. පුංචි අපට දැන් තේරේ කියන කෘතිය 6 වෙනි ශ්‍රේණියේ නාට්‍ය රංග කලාව සහ 9 වෙනි ශ්‍රේණියේ සිංහල භාෂාව සඳහා තියෙනවා. මතකයිනේ? මෙන්න මේ අය අදාළ කෘතීන් ගන්න අතර මෙන්න අනික් කෘතිය නරඹන්න. කෘතීන් කියවල දැන් සමහරවිට අපි දැකලා තියෙනවා సౌందర్యය උගන්නන අය මේ නාට්‍ය උගන්නන්නේ කෘතීන් හැටියට. නමුත් මේ කෘතීන් නෙවෙයි, නිර්මාණ විඳ ගන්න. ඉස්සලම දරුවෝ මේක විඳින්න දෙන්නකෝ. විඳන පස්සේ ප්‍රශ්න අහන්න. චන්දන. ඔව් ඒක හරි. දැන් අනිත් එක තමයි මේ වැදගත් කාරණේ දැන් ළමයින්ට නාට්‍ය නිර්මාණයේදී අපිට තියෙන විශාලම අභියෝගය තමයි දැන් ළමයින්ට නාට්‍ය අපිට වැඩි මිලකට විකුණන්න බෑ. ළමයි තමයි අපේ ප්‍රේක්ෂකාගාරය. ඉතින් ඒ අයට අපිට සදාචාරාත්මක වගකීමක් තියෙනවා. ටිකට්ස් ඒගොල්ලන්ට ගන්න පහසු මිලකට තියෙන්න ඕනේ. නමුත් ළමා නාට්‍ය නිර්මාණයේදී අනිකුත් වියදම් ළමා වියදම් නෙමෙයි ඒක. ඒව ඔක්කොම වැඩිහිටි වියදම්. වියදම් ළමා නෑ. ඔව් වියදම් ළමා නෑ. ඉතින් නළු නිළියන්ට ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් සුදුසු ගාණක් ගෙවන්න ඕනේ, ශාලාවලට ගෙවන්න ඕනේ, මේ මොනවද ප්‍රචාරණය, ඒවා විශාල වියදම් යන දේවල්. ඉතින් ඒ නිසා මේ ළමා නාට්‍ය පවත්වාගෙන යාම විශාල අභියෝගයක්. ඉතින් අපිට මේ අපි ආධාර ඉල්ලන්න කැමති නැහැ. නමුත් ඒක සමාජයේ ඒ දැනුවත්කම මේ තියනවා නම් ඒක ඉතාම හොඳයි. මේ මොකද හුඟක් අයට ඒක ගැන දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේක දැන් මේ ඇයි මෙච්චර මිල ගණන්. දැන් ඇත්තටම දැන් මට වුණත් මගේ පවුලේ සියලු දෙනාම සමග නාට්‍ය බලන්න ගිහින් එකපාර ටිකට් එක රුපියල් 1500 කිව්වොත් එහෙම මට හැරිලා ඉන්න වෙයික. ඉතින් ඒ වගේ සාමාන්‍ය මිල 1500 නෙමෙයි. නෑ ඒක නෙමෙයි. නමුත් දැන් මේ සාමාන්‍ය පවුලක දෙමව්පියෙකුට තමන්ගේ ළමයි දෙන්න තුන්දෙනා අරගෙන ශාලාවට ගිහිල්ලා ඒක දරා ගන්න පුළුවන් වියදමකින් රසවිඳලා නාට්‍ය හොඳට බලලා එන්න පුළුවන් වීම තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒ විදිහට නාට්‍ය මේ ඉදිරියට පවත්වාගෙන යන එක ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අපේ නාට්‍ය කණ්ඩායමට. නාට්‍ය කණ්ඩායම විශේෂයෙන් ඇත්තටම ඒගොල්ලන් මේ පිළිබඳ විශේෂ කැපවීමකින් අවබෝධයකින් අපි දෙන කීය හරි අරගෙන ඒක ප්‍රශ්න කරන්නේ නැතුව ඒ පිළිබඳ වාද විවාද නැතුව මේක කරගෙන යන අපිට විශාල සහයෝගයක් දෙනවා. ඒක මම හිතන්නේ අපි ලැබපු වාසනාවක්. එතකොට සෝමලතා මිස් ඉන්න කාලෙත් ඒ වාසනාව තිබුණා. දැනුත් ඒක අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි ඒගලන්ට හුඟක් අපි ප්‍රාර්ථනා කරනවා. සහ අපි අද මේ කාලය ගත කරෙත් ඇත්තටම දැන් මේ ගුවන් කාලය, පැය දෙකක පමණ ගුවන් කාලය නාට්‍යකරුවන් වෙනුවෙන්ම අපි ලබා දීලා තියෙනවා. නැත්නම් මේක සාමාන්‍යයෙන් අර කියන වගේ මිල කරොත් එහෙම මේ ඔන්නෑ ටයිම් එක ලොකු ගණනක්. ඉතින් ඒකදී අපි රසවත් කරා, දැනුවත් කරා කට්ටියව. එන රස විඳින්න අපි අද මදි. සෝමලතා සුබසිංහයන් ගැන සහ ඔවුන්ගේ ඉදිරි අනාගතය ගැන කියන කරුණු මැද හැබැයි පුංචි ඉඟි පළ කරා. කෞශල්‍ය බොහොම ස්තුතියි. අද ඉරිදා උදේවරු ඔබ වෙන් කරගෙන අපිත් ඔබට පෙරලා ස්තුති කරනවා. චන්දන ඔබටත් ස්තුතියි. ඔබ මේ තව මේ නාට්‍ය කලාව ප්‍රගමණය සඳහා වැඩ කටයුතු කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ITN ආයතනයටත් ඔබටත් උදේටත් ඔක්කොටම හැමෝටම ස්තුති කරනවා. අපි දෙන්නට ආපහු මේ කරා වගේ තව එක දෙක කෝස්සක් කරන්නත් අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නාට්‍ය කණ්ඩායම ආරාධනා මේ ලස්සන සින්දුවකින් ඉවර කරන්නේ. ලබන සතියේ එන්නේ කවුද ඔබ දන්නවා? ආයිබුවන් සුබ සතියක්. DJ Demo. Come on!